අයිබවත් ඔබාදත් එක් වෙසිරිනේ 360 සජීව සංවාදය සමගින් දේශපාන ලෝකයේ කරුණුකාරණා ගණනාවක් පිළිබඳව විශේෂ කතාබහ ඇති වෙලා තියෙන අවස්ථාවකදී අද දවසේදීත් අපි අපේ මැදිරියට ආරාධනා කරා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට අයිබන් කියලා ගුතුමා පිළිගන්නවා අයිබෝ මුලින්ම අපි කතා කරොත් මේ දවස්වල ජනප්‍රිය මාතෘකාව සැප්තැම්බර් 5 මොකද වෙන්නේ කියන කාරණය කොළඹ අඩපණ කරනවා කියලා ඔබතුමන්ලා කියනවා ඒක ඇත්තටම එහෙම දෙයක් වෙයිද කියන්නේ ඇත්තටම කොළඹ අඩපණ වීමක් සිද්ධ වෙයිද එහෙමත් නැත්නම් ඔබතුමන්ලා මෙහෙම කියන්නේ අර ජනතාව ගෙන්න ගන්න කියන කතාවක්ද ජනප්‍රිය කිරීම සඳහා ජනප්‍රිය වීම සඳහා කියන කතාවක්ද අපි මුලින්ම බලන්න ඕනේ සැප්තැම්බර් 5 කියන දිනේ සාර්ථකත්වයේ වෙන්න බලපාන දේශපාලන පසුබිමක් රට ඇතුලේ තියෙනවද මොකද දැන් අපිට නෙවෙයි කාට වුණත් ඕන වෙච්ච පළියට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අගනුවරට ගේන්න බෑ. එහෙම ගේන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය වෙන්නේ අපි මතම නෙවෙයි. ඒක තීරණය වෙන්නේ රටේ පවතින දේශපාලන වාතාවරණය මත. දේශපාලන ආර්ථික වාතාවරණය මත. මේ වාතාවරණය විසින් අපි නොකලත්, අපි නායකත්වයේ නොදුන්නත්, එවැනි ක්‍රියාන්විතයකට ස්වේච්ඡාවෙන් පෙළඹෙන ප්‍රවණතාවයක් අද මේ රට තුල ඇති වෙලා ඉවරයි. අපි එන්න එපා කිව්වත් එන්න සූදානම් වෙච්ච මහජනතාවක් අද නිර්මාණය වෙලා ඉවරයි. ඒක මේ ආණ්ඩුව විසින් නිර්මාණය කරදී අවසානයි. දැන් අපි බලන්න ඕනේ මොකද්ද මේ පසුබිම? ඒ කියන්නේ සැප්තැම්බර් 5 ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹට එන තරමේ ඇති වී තිබෙන දේශපාලන සමාජ ආර්ථික වාතාවරණය මොකද්ද? බලන්න දිල්කා ඉතිහාසයේ ජාතියකට මුහුණ දෙන්න වෙන අඳුරුතම තර්ජනයටයි අද ලාංකික ජාතිය මුහුණ දීලා ඉන්නේ. ඒ කියන්නේ ජාතියකට විවිධ තර්ජනවලට මුහුණ දෙන්න පුළුවන් ඒත් වඩා භයානකම තර්ජනය තමයි ඒ ජාතිය සතු රාජ්‍ය අහිමිවීම පිළිබඳ තර්ජනය. අද ලාංකීය ජාතිය මුහුණ දීලා තියෙන තර්ජනයට. මම මේක පටන් ගන්නම් මේක තීරුම් ගන්න කොහොමද කියන එක. ඔබ දන්නවා මෝඩි අග්‍රාමාත්‍යවරයා ලංකාවට ආවා මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ එතුමා ගියා දුම්රිය මාර්ගයක් සහ සංඥා පද්ධතිය විවෘත කිරීමේ උත්සවයකට තලීමන් ආරම ආශ්‍රිත ප්‍රදේශයේ. ඒ උත්සවේ ඒ දුම්රිය ස්ථානයේ අදත් තියෙනවා එතුමා එදා ගිහිල්ලා විවෘත කරපු පළකය. ඕන කෙනෙකුට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ පළකය සූදානම් කරලා තිබුණේ විදේශ අමාත්‍යාංශයේ අනුමැතිය අරගෙන සූදානම් කරලා තිබුණේ දුම්රිය අධිකාරිය විසින් සාමාන්‍යයෙන් දුම්රිය අධිකාරි අතේ තමයි මේ බලය තියෙන්නේ. සූදානම් කරලා තිබුණේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිදුම්ගේද ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිදුම්ගේද ආරාධනාව මත සපැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය අහවලා. ඉන්දීය තානාපති කාර්යාලයේ කෝ අර උඩ ටික අයින් කරන්න කියලා. ලංකාව සම්බන්ධ කොට සයින් කරන්න කිව්වා. නිලධාරීන් මුලදී එකඟ වුණේ නැහැ. නමුත් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් බලපෑමක් ආවා ඉන්දියාව කියන විදිහට එක වෙනස් කරන්න කියලා. ඒ කියන්නේ දැන් මේ පළකේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිදුම්ගේද ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිදුම්ගේද ආරාධනාව මත ශ්‍රී ලංකාවට සපැමිණි කියන කොටස නැහැ. ඒක නැතුව මේ පළකේ ඉතුරු ටික තිබ්බම තව අවුරුදු 3000කින් පුරාවිද්‍යාඥයෙක්ට මේක අහුනොත් පොළොවට අඩි 10ක් 15ක් යට තිබිලා අනිවාර්ය නිගමනයකට එනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ යුගයේදී ශ්‍රී ලංකාව පාලනය කොට ඇත්තේ ඉන්දියාව විසින්ද කියලා. මෛත්‍රීපාල සිරිසේන යනු ප්‍රාදේශීය නායකයෙක් කියලා. දැන් මම අහන්නේ දැන් ඒ පළකයේ සිදු කරන වෙනස අහිංසක එකක්ද? ඒක නිකන් පළකයක පොඩි ප්‍රශ්නයක්ද? දැන් ඔය ඕක ඉන්දියාව ඇතුලේ මෝඩි අගමැතිතුමා හිටව ගන්න ඕන පළකේ නෙවෙයිද? වෙනත් රටක හිටවන පළකයක ඔහොම වෙන්න පුළුවන්ද? මොකද්ද මේකෙන් මේ කියන කතාව? සිරිසේන ජනාධිපතිතුමා පහුගිය දවසක කිව්වා එතුමාට අවශ්‍ය මේ රට අවුරුදු 1000ක් එහාට ගෙනියන්න කියලා. ඒ තිබුණු තැනට ගෙනියන්න. 1000කට කලින් තිබ්බ තැනට ගෙනියන්න. 1000කට කලින් අනුරාධපුර රාජධානි යුගයේ හිටපු අවසාන රජු දුර්වල රජෙක් පස්වන මිහිඳු හිටියේ. පස්වන මිහිඳු හැමාතිම දුර්වලයි මහජන ප්‍රසාදය නැහැ. ඒක වාසිය අරගෙන මීට අවුරුදු 1000කට කලින් චෝර ආක්‍රමණිකයට පුළුවන් වුණා රාජරාජ කියන චෝර ආක්‍රමණිකයට පුළුවන් වුණා පස්වෙනි මිහිඳු මරලා රාජ්‍යත්වය කොල්ල ගන්න. අදත් මම මේ පළකේ හරහා කියන්නේ පළකේ ගැන විතරක් නෙවෙයි. අදත් රාජ්‍යත්වය පැහැර ගනිමින් තිබෙනවා. පස්වන මිහිඳුගෙන් රාජරාජ කරපු ආකාරයට නෙවෙයි. රාජතාන්ත්‍රික ආර්ථික මූලෝපායක විවිධ මෙහෙයුම් හරහා අපේ රාජ්‍යත්වයේ උරුමය අපට අහිමි කරමින් යනවා. ඒක තමයි ජාතියකට මුහුණ දෙන්න තියෙන අඳුරුතම භයානකම ඉරණම.
ඒ අඳුරුතම භයානක ඉරණමේ එක එක ජවනික අපිට කොටස් කොටස් පේනවා. හැබැයි මේක සමස්ත පින්තූරේ අපි කවුරුත් හරියට විග්‍රහ කරගන්නේ නැහැ. මේක කොටස් කොටස් දැනෙන මිනිස්සුන්ට තේරෙනවා මොකද්ද විනාශයක් වෙමින් පවතිනවා. බුද්ධ චීවරයට ගහන්නේ නිකන් නෙවෙයි. බුද්ධ චීවරයට පන්න පන්න ගහන්නේ නිකන් නෙවෙයි. වේලුපිල්ලේ පිරපාරන්ගේ පින්තූර පිටිපස්සේ තියාගෙන හිතුණු දෙමළ පූජකතුමන්ලට පෙළපාලියෙන්න පුළුවන් නම් සිංහලයේ උතුරේ පදිංචි කරන්න එපා කියලා. මෙතන භික්ෂුන් වහන්සේලා හොය හොය මොනෝ හෝ වැරදි පටව පටව දඩයන් කරන්න හදන්නේ ඒක නිකන් හුදු භික්ෂු විරෝධයක් පමණක් නෙවෙයි. මේ ඉතිහාසයත් එක්ක ඉතිහාසයට වෛර කරන පාලන තන්ත්‍රයක් මේ තියෙන්නේ. මේ රටේ උරුමයට වෛර කරන පාලන තන්ත්‍රයක් මේ තියෙන්නේ. ඔබ දන්නව මම දන්නේ හොයලා බලන්න පුළුවන් ඔබට. අද ඉන්දියානුවන් පදිංචි කරන උතුරේ ශ්‍රී ලාංකික දෙමළ පිරිසු විදියට සිංහලයට උතුරේ පදිංචි වෙන්න බෑ. හැබැයි ඉන්දියානුවන් ගෙනල්ලා පදිංචි කරනවා. නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි කරන පකිස්තානුවන් දුගී පකිස්තානුවන් මේ රටට ගෙනල්ලා. ඔබ හොයලා බලන්න යාපනයේ තිබුණා මෑතකදී කෝවිලේ නල්ලුර් කෝවිලේ විශාල පූජාවක්. ඒකට දහස් සංඛ්‍යාත ඉන්දියානුවන් පිරිසක් ආවා. ඇයි ඉන්දියානුවන්ට අග්‍රාමාත්‍යවරයා මේ පාලනය යටතේ වීසා නැතුව ලංකාවට ඇතුළු වෙන්න අවසර දුන්නේ? මේ එන ඉන්දියානුවන් පදිංචි වෙනවා. ඔවුන් උතුරේ වාඩිලා ගන්නවා. ඔවුන් ශ්‍රී ලාංකිකයන්ට අහිමි අයිතිවාසිකම් භුක්ති විඳින්න පටන් ගන්නවා. එහෙම දෙයක් සිද්ධ වෙනවා නම් දැන් ඒක බරපතල තත්වයක් නේ. පැහැදිලිවම අපේ රටේ ඇවිල්ලා මේ විදිහට විදේශිකයන් ඇවිල්ලා මේ විදිහට පදිංචි වෙලා අපේ රටේ පුරවැසියෝ බවට පත් වෙලා ඔවුන් කටයුතු කරනවා නම් දැන් එහෙම තත්වයක් තියෙනවා නම් සහ ඔබ කියන විදිහට ඔබතුමන්ලට මේ සම්බන්ධයෙන් තොරතුරු තියෙනවා නම් ඒවා විශ්වාස කටයුතු තොරතුරු නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නට හැකියාවක් නැද්ද රටේ පුරවැසියෙක් හැටියට? නෑ, ඒකට අදාළ ඒ කියන්නේ අපිට පාවියන්න වගේ දුක කියන්නේ නැත්නම් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්න වගේද? පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරයි කියලා මේකට මොන හරි අගමැතිතුමා අර වටේ කැර කියලා මොන හරි සාක්කු දෙකට අද්දක දාගෙන මොන හරි මේ රවුමක් කැර කියලා මොන හරි ටයක් කියලා ඒක ඉවරයි. ඉතින් එහාට ක්‍රියාමාර්ගයක් ගන්නට හැකියාවක් නැද්ද? මොකද සාමාන්‍ය ජනතාවට ඔබතුමන්ලා තරමට මේ දේවල් වලට මේ ප්‍රශ්නත් එක්ක හැප්පෙන්නට හැකියාවක් නැහැ. එතකොට දැන් දිරණ වගේ නාලිකාවකටත් මෙතන මම හිතන්නේ සමාජ වගකීමක් තියෙනවා. ඔබට පුළුවන් උතුරේ ඔය කියන පදිංචි කරලා තියෙන ගම්මානවලට ගිහිල්ලා ශ්‍රී ලංකාවේ හැඳුනුම්පත දෙන්න කියලා එයාගෙන් ඉල්ලන්නේ. 140කට වඩා ශ්‍රී ලංකාවේ හැඳුනුම්පත නැහැ. 100ක් ඉන්දියානුවන් නෙවෙයි පදිංචි කරන්නේ. 140ක් පමණ හැම එකම ඉන්දියානුවන් පදිංචි කරන්නේ. ඉන්දියාව ඒක එකක්. අනිත් එක අපි තේරුම් ගන්න මත්තල ගුවන්තොටුපළ ඉන්දියාව ගන්න ඉන්නේ නිකන් නෙවෙයි. මත්තල අරගෙන ඊළඟට එතනින් අතර වෙන්නේ රාජිත සේනාරත්න මහත්තයා කිව්ව විදිහට රාජතාන්ත්‍රිකව බැලන්ස් වෙන්නේ නැහැ. ඒකෙන් බැලන්ස් වෙන්නේ නැහැ. කංකසන්තුරේ වරාය ඉන්දියාව ගන්න යන්නේ. පලාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළ බවට පරිවර්තනය කොට ඉන්දියාව සතු කරගන්නේ යන්නේ. ත්‍රිකුණාමල වරායට ජපානයේ ඉන්දියාව සහ සිංගප්පූරුව ගොඩ බහින්න යන්නේ. අගමැති කොරයාමයි කියන්නේ. ඊළඟට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය. ඔබ දන්නවා කොළඹ වරායට ගොඩබාන කන්ටේනර් වලින් 50%කට වඩා ඉන්දියාවට යන කන්ටේනර්. ඉන්දියාවට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඉන්දියාව වටේ ඒගොල්ලොන්ගේ නැවක් ගෙනියන්න බෑ. හෝක් සමුද්‍ර සන්ධිය පටු නිසා. ඒ නිසා තමයි සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය පටන් ගන්න ගියේ මේක හරන්න. නමුත් ඒක අසාර්ථක වුණා. දැන් එතකොට කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයට එන ගොඩබාන කන්ටේනර් වලින් 50%කට වඩා ඉන්දියාවට ප්‍රතිආපනයනය කරන ඒවා. වරාය ආදායමට ඒක තීරණාත්මකව බලපානවා. දැන් නැගෙනහිර ඒ පර්යන්තයත් ඉන්දියාව ගන්න යන්නේ. ගාලු වරායේ කොටසකට බහින්න යන්නේ. ගාලු වරාය ආශ්‍රිතව තියෙන ත්‍රිකුණාමල වරාය හම්බන්තොට වරාය ගාව ස්ථානගත කරන්න යන්නේ. ඔබට පේනවා මේ ඔක්කොම ටික ඉන්දිය ග්‍රහණයට නතු වෙලා දෙසැම්බර් වල එට්ක ගිවිසුමත් අත්සන් කරන්න යන්නේ. ඒක ඉන්දියානු මාධ්‍ය වලින් තමයි වාර්තා කරන්නේ. එට්ක ගිවිසුමත් අත්සන් කරාම 70%ක් වැසිකිලි පාවිච්චි නොකරන රටක්නේ. 30%ක් පමණ තමයි වැසිකිලි පාවිච්චි කරන්නේ. අපේ රටට එනවනම් ඉන්නේ අර 30 නෙවෙයි 70. දැන් මේකේ දොර ඇරලා දුන්නම සේවා ආර්ථිකයට, රැකියාවලට, ව්‍යාපාරවලට ඒ සියලු අවස්ථා සොදේශිකයාට හිමි අවස්ථා ටික කොල්ල කන්න ඉඩ ඇරලා දුන්නම දැනටත් කොල්ල කන්න ඉඩ ඇරලා දීලා තින්නේ මංගල සමරවීර ඒක තමයි කියන්නේ. මේ අර ඒකේ පෙරනිමිත තමයි කියන්නේ මේ රස්සා කරන්න යාරුණේ ඒ නිසා අපිට පිටරටින් ගේන්න වෙනවා. ඒ දාට ඒකට උරණ වෙන්න එපයි කියලා මේ ගියේ මුළු ඉන්දියාවේ විරකියාවෙන් 1% මේක ඇස්සට ආවත් මේක අපිට ඇඟිල්ලක් ගහගන්න බැරි වෙනවා. එතකොට රස්සාවලට ඇවිල්ලා ව්‍යාපාරවලට ඇවිල්ලා ක්‍රමානුකූලව මේකේ පදිංචි වෙලා දරුමල්ලෝ හදලා ඉඩම් සින්නක් කරව ගන්න පුළුවන් නීතියක් හදලා දුන්නා. ඒ එන කෙනාට ඉඩම් සින්නක් කරව ගන්න පුළුවන්. ස්වදේශිකයාගේ ආර්ථිකය වැටෙනවා. සිංගප්පූරුවත් එක්ක ගහනවා බදුසහන දෙන්න ගිවිසුමක්. සිංගප්පූරුවත් එක්ක බදුසහන දෙන්න ගිවිසුමක් ගහන්න අපිට ඕනේ නැහැ. මොකද අපි ඇතුළු බොහෝ හැම රටකටම වගේ ඒ සිංගප්පූරුවට යන භාණ්ඩ වලින් 95%කට වඩා මේ තරම් බදුසහන තියෙනවා. ඒතකොට අපිට මේකෙන් වාසියක් නැහැ. සිංගප්පූරෙන් ආදායම නැතිවීම විතරයි උනේ.
ඒ බදුසහන දීලා බදුසහන යටතේ ඕනම දෙයක් සිංගප්පූරුවේ නිපදවන විතරක් නෙවෙයි වෙන රටක නිපදවන දෙයක් වුණත් සිංගප්පූරුව හරහා ගේන නිදහස දෙනවා මිනිස් ශ්‍රමය ගේන නිදහස දෙනවා ඒ ගිවිසුම හරහා එතකොට හිතන්න න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගේන ඉඩ දෙනවා ඒ ගිවිසුම හරහා ඒ ගිවිසුම අසංකලයේ හොර රහසේ ජනාධිපතිවරයාගේ බත් ඒ කියන්නේ කැබිනට් මණ්ඩලයේ නිසි අනුමැතියකින් තොරව එතකොට මෙහෙම අසංකරපු ගිවිසුමක් අසංකරපු අය තමයි දැන් මේ ඉඩම් සින්නක් කරව දෙන්න නීති හදනවා දුන්න විදේශිකයට apartment building එක තියෙන ගෙයක් ගන්නව නම් අපේ ආණ්ඩු කාලේ විදේශිකයෙක් ගෙවන්න ඕන 100ට 100ක බද්දක් ඒ බද්ද මුළුමනින්ම අයින් කරා එතකොට අද සොදේශිකයාගේ ගන්න ගාණයි විදේශිකයා ගන්න ගාණයි සමානයි ඊළඟට කළු සල්ලි වලට එන්න දොර ඇරියා මේ විදේශ විනිමය පනත සංශෝධනය කරා මහ බැංකු අධීක්ෂණයකින් තොරව ඕනම කෙනෙකුට විදේශ මුදල් ගේන්න පුළුවන් ගෙනියන්න පුළුවන් LTT ඩෑෂ්බෝඩ් අතේ තියෙන කළු සල්ලි ගේන්න පුළුවන් වෙනත් අය අතේ තියෙන කළු සල්ලි ගේන්න පුළුවන් ඒ අය ගේනකොට මෙහි ඉඩම් සින්නක් කරව ගන්න පුළුවන් ගැ මේ ගොඩනැගිලි ගෙවල් සින්නක් කරව ගන්න පුළුවන් එක්ක ගැහුවම ඉන්දියානු මධ්‍යම පන්තියට ව්‍යාපාරවලට එන්න පුළුවන් ඒ සම්පූර්ණ සොදේශිකයා සතු අවස්ථා ටික තමයි අහිමි වෙන්නේ අවසානයේ අද ඔබ දන්නවා සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් හාල් ගේන්න පුළුවන් බදුසහ නැතුව මියන්මාරේ තායිලන්තයේ සහල් අතිරික්ත අඩු මිලට ගේන්න පුළුවන් බදුසහන තියෙනවා ඒ ගෙනාපු ගමන් අපේ වීගොබියාට මේ වෙළඳ පොළේ තැනක් නැති වෙනවා වීගොබියා වින එතනින් කඩාගෙන වෙන්නවා අපි තේරුම් ගන්න ඕන අපේ රටේ ග්‍රාමීය වශයෙන් 70%ක් තවමත් ජීවත් වෙන එක තමයි ප්‍රබලම සාධකේ. දැන් ඔබේ කතාවේ දැන් ඔබ ඔය කාරණා දීර්ඝ වශයෙන් කියමින් ඉන්නවා. ඒ කියන්නේ විමල් වීරවංශ වන ඔබ. හැබැයි 2015 ජනවාරි 8 ඉඳලා පියවරෙන් පියවරනේ මේ දේවල් සිද්ධ වුණේ. දැන් 2015 ජනවාරි 8 ගේන ප්‍රබල තර්කය තමයි මේක රෙජිම් චේන්ජ් එකක්. ඔබ ඔය කියන කණ්ඩායමකට එකතු වෙලා මේ රෙජිම් චේන්ජ් එක කෙරුවා කියන එක මගේ ප්‍රශ්නය. දැන් ඔබ පුද්ගලිකව නෙමෙයි. දැන් ඔබේ සියලු කතාවල මේ කතාව දිගටම පාර්ලිමේන්තුවේ ඉන් පිටත වේදිකාවල කියනවා අපිට ඇහිලා තියෙනවා. නමුත් 2015 ජනවාරි 8න් පස්සේ ආසන්න කාලයත් එක්කම පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය බවට පත් වෙනවා. ඒතර ව්‍යවස්ථාමේ වෙනස්කම් කරන්න අවශ්‍ය සියලුම කටයුතු පාර්ලිමේන්තුව තුළ සිද්ධ වෙනවා. ඔබ ඔය කියන සිදුවීම් වලට අදාළ අනපනත් එකින් එක සම්මත වෙනවා. එතකොට ඔබ පුද්ගලිකව මේ කාරණේ ගන්න නැතුව බැලුවොත් ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල කොටසක් එක සහයෝගයෙන් නෙවෙයිද එකබද්දී නිහඬ සහයෝගي සමහර වෙලාවට එතකොට අයවැය තුනක් සම්මත වෙනවා මම ඡාප ඔය ප්‍රශ්නට උත්තර දෙන්නම් මට මගේ මේ කරුණු ටික මට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යයි කියලා හිතනවා මොකද මම ওই මාතෘකාවට ගියොත් මගේ මේ කරුණු ටිකෙන් මම ආයි බැහැරට යනවා වෙනවා මම ඒකෙන් පස්සේ ඔය කාරණේට උත්තර දෙන්නම් එතකොට මම කියාගෙන ඉන්නේ ඔබ ප්‍රශ්නේ ගත්ත නේද මගේ ඒ කියන්නේ මෙච්චර කාලයක් මේ විනාශයට ඔබ ඇතුළු කණ්ඩායම සහයෝගය දුන්නේ නැද්ද කියලා මම අහනවා. අපි ඇතුළු කණ්ඩායම සහයෝගය දීලා නැහැ. මම ඒකට ඔබතුමත් එක්ක වැඩි විවාද කරන්න යන්නේ නැහැ. එහෙම කෙනෙකුට පේනවා නම් එහෙම හිතාගෙන හිටියයි කියලා මට කිසි ප්‍රශ්නකුත් නැහැ. අපි එහෙම සහයෝගයක් දීලා නම් හිරේ යන්න ඕනෙත් නැහැ, බැට කන්න ඕනෙත් නැහැ. ඔබ පුද්ගලිකව මේ කාර්යය ගන්න එපා. අපිනේ මම විතරක් නෙවෙයි හිරේ යන්නේ, ජනස්තුනුත් අද යනවානේ හිරේ. අපි එහෙම සහයෝගයක් දෙනවා නම් අල්ලල් මේ 16 දෙනක් ඉන්නද අපි කියන එකේ? මේ 16 දෙනක් ඉන්නද අපි කියන එකේ? ඔය 16 දෙනත් විපක්ෂීය කණ්ඩායමක් හැටියට ඉන්නවා. කරුණාකරලා මට චුට්ටක් ඉඩ දෙන්න ඡාපා. මේ ඔයයි මායි මම ඊළඟට ප්‍රශ්නෙට එනවා. හොඳයි අපි අර රෙජිම් චේන්ජ් එක සම්බන්ධ කාරණේට අපි පසුව පිළිතුරු ලබා දෙමු. ඔබතුමා පැහැදිලි කරමින් හිටපු කාරණේට එන්නට අවශ්‍ය සහර මගේ කාරණාවත් එකට එකතු කරන්න ඕනේ. අර ජනතාව කොළඹට එන එක ගැන අපි කතා කරමින් හිටියේ සැප්තැම්බර් 5 වෙනිදා. මම කියන්නේ දේශපාලන පසුබිම. එතකොට රාජ්‍යත්වයේ ස්වකීය මේ පොළොවේ ජීවත් වෙන ලාංකීය ජාතියට අද දැනෙනවා රාජ්‍යත්වය අහිමිවීමක්. එදා චෝලාධිරාජ්‍ය රාජරාජ කියන චෝලාධිරාජ්‍ය ඇවිල්ලා පස්වන මිහිඳු මරලා අල්ලගත්තා. අද කාවත් මරන්න නැතුව මේ පාලන තන්ත්‍රය මේ දුබල පාලන තන්ත්‍රය ඔය රෙජිම් චේන්ජ් කියලා 2015 ගෙන ආපු කල්ලිය ඒගොල්ලොන්ව හසුරුවාගෙන ඒගොල්ලොන්ව නටවගෙන Tamanට ඕන විදියට පළකයක් තීරණය කරගෙන ගන්න තැන් ටිකක් තීරණය කරගෙන ඉන්දියානුවන් මේක අතුලට විශාල වශයෙන් ඇතුල් කරගෙන එක්ක කිවිසුමත් ගහගෙන මේ යන්නේ ඒ අවුරුදු 1000කට පෙර තිබුණු තැනට තමයි මේ අරගෙන යන්නේ අපේ රාජ්‍යත්වය අපට අහිමි කිරීමේ දිශාවට තමයි මේ යන්නේ ඒක දැනෙනවා අංග සම්පූර්ණ පින්තූරේ මිනිසුන්ට නොපෙනුනාට උතුරේ කියනකොට පදිංචි කරන්න එපා සිංහල මිනිහා කියනකොට දැනෙනවා අපි කිව්වොත් මෙහෙ පදිංචි කරන්න එපා දෙමළ මිනිහා කිව්වොත් ඒක උතුරේ දෙමළ මිනිහට වේදනාවක් උතුරේ දෙ කියනවා නම් සිංහල මිනිහට එහෙන්න එපා කියලා ඒක අපට වේදනාවක් එක සිංහල වුණත් දෙමළ වුණත් එක හා සමාන වේදනාවක් මේ වගේ සංසිද්ධි දැන් බලන්න ජාතික ආරක්ෂාව බිඳ වැටෙන විදිය කඳවුරු 100ක් ගලවනවා උතුරහ නැගෙන විතරක් 32ක් කඳවුරු ඒවා ඒ කඳවුරු සමහර ඒවා උපාය මාර්ග විතර වැදගත්යි යුද්ධ කාලේවත් ශාලාව අවිගබඩාව පිපුරුනේ නැහැ අදත් ශාලාව අවිගබඩාව පිපුරුනේ මොන හේතුවක් නිසාද කියලා විද්‍යාත්මක වාර්තාවක් එළිදක්වලා නැහැ ශාලාව අවිගබඩාව පිපුරුනේ නැහැ පිපුරුවා ආරක්ෂක හමුදාවේ අවිබලය අඩු කරන්න ආරක්ෂක හමුදාවන්වල තිබිච්ච බරාවිවල උඩ ගිහිල්ලා දැම්මා මහා සාගරයේ ගැඹුරු මුහුදට නාවික හමුදාව මගින්
ඊළඟට සමහර අපි ආවිත වෙනත් රටවලට විකුණන්න අමාත්‍ය මණ්ඩල තීරණ ගත්තා. ඒ කියන්නේ අභිබලයේ දුර්වල කිරීම. පිරිස් බලය දැන් 125ක් අඩු කරන්න යනවා. පිරිස් බලය සීමා කිරීම. ආරක්ෂක හමුදාවන් මානසිකව වටනවා. විදේශ රටක පුහුණුවකට යනකොට හැම ආණ්ඩුවම දුන්නා ඩොලර් 2000 3000 විවිධ මුදල්. අද ඒ මුදල් කප්පාදු කරලා පුහුණුවට ගිහිල්ලා ජීවත් වෙන්න බෑ රණවිරුවෙකුට. ඔවුන් නිසා ඒ පුහුණු නොලබන තත්ත්වයට පත් වෙලා. පුහුණු නොලබන හමුදාවක් ඊට පස්සේ නුපුහුණු හමුදාවක්. ඒ නුපුහුණු හමුදාවකට තමයි අනාගතයේ විශාල තරජනයක් ආවොත් මුහුණ දෙන්න වෙන්නේ. කල්පනා කරලා බලන්න. අද ලෝක බලවතුන්ගේ කෙලිබිමක්නේ මේ රට. චීනය එනවා හම්බන්තොට වරායට. මත්තල කිලෝමීටර 14යි. හිටපු ඉන්දිය විදේශ ලේකම් තුමා ලියපු පොතේ කියනවා ශ්‍රී ලංකාව වනාහි ඉන්දිය වෙරළේ සිට 74 දුරින් තියෙන ගුවන් ගත කළ හැකි ගුවන්පතයක් සහිත නැවකි නෞකාවකි. ඒකෙන් තේරෙනවා උපාය මාර්ගිකව ඉන්දියාවට ලංකාව කොතරම් බලපානවද කියලා. එතකොට ඒගොල්ලෝ මේ 74ක් එහෙන් තියෙන නැව තමන්ගේ පාලනයට ගන්නවා. එතකොට දැන් ඉන්දියාවට අර සේතු සමුද්‍රයෙන් ඕන්නේ මන්නාරමයි ධනුෂ්කොඩි යා කරලා පාලම හදාගත්තම මුවන් පාලම හදාගත්තම ඊළඟට මෙතන උපාය මාර්ගක වැදගත්තෙන් කංකසන්තුරේ පලාලි ගුවන්තොටුපළ ත්‍රිකුණාමල වරාය ගාලු වරාය කොළඹ වරාය නැගින්න පරණන්තේ මේ තැන්වල ස්ථානගත වුණාම එක්ක ගහලා හව නොගහ ඉන්දියානුවන් විශාල වශයෙන් මේක ඇතුළට ආවම තව අවුරුදු 10කින් 15කින් ඔවුන් රටවැසිකම සහ ඡන්ද බලය ගත්තම ඉන්දියාවට පාලනයට නතු වෙන කෙනෙකුට ඇරෙන්න මේ රටේ රාජ්‍ය පාලනය ගන්නත් බෑ. එතෙන්ට මේ රට ඇදගෙන යමින් තියෙන්නේ රාජ්‍යත්වය අහිමි වෙමින් තියෙන්නේ. ඒ රාජ්‍යත්වය අහිමි වීම සමස්ත පින්තූරේ නොපෙනුනාට එක එක විදියට පේනවා. ඇයි බලන්න සොදේශිකයට ගහන බදු විදේශිකයට බදු සහන. මං කිව්වා කලින් අර ඩිපාර්ට්මන්ට් බිල්ඩින් එකක ගයක් ගන්න විදේශිකයට 100% බද්දක් තිබ්බා. එයාට සහන දුන්නා. සොදේශිකයට කොහොමද ගහන්නේ? ඉන්දිකිරීම් ශේෂ්ත්‍රයට විතරක් 315කින් බදු බර වැඩි වෙලා තියෙනවා. අනිත් හැම ශේෂ්ත්‍රයකටම බදු බර වැඩි වෙලා තියෙනවා. සොදේශිකයාගේ ව්‍යාපාර කඩා වැටෙනවා. සොදේශිකයා දිලින්දෙක් වෙනවා. ග්‍රාමීය වශයෙන් ඉන්න මිනිහා තාමත් ගමේ රැකිලා ඉන්නේ කෘෂිකර්මාන්ත තියෙන හින්දා. ජීවනෝපාය මාර්ග තියෙන හින්දා. සිංගප්පූරුවෙන් හාල් ටික එනකොට ජීවනෝපාය කඩාගෙන වැටෙනවා. එතකොට අන්න ඔප්පුවක් දෙනවා දැන් ආණ්ඩුවෙන් මේ බලපත්‍ර ඉඩම් වලට ඔප්පු දෙනවා. ගොවියා හරි සතුටෙන් ගන්නවා. හැබැයි ගොවියා අසරණයෙක් වෙනවා. ග්‍රාමීය දිලින්දෙක් වෙනවා. බලපත්‍ර ඉඩම වෙනුවට ඔප්පුව තියෙන ඔප්පුව විකුණනවා. විකුණන ඔප්පුව ගන්න විදේශිකයා සොදේශිකයාට වඩා මිලක් දෙනවා. මේ ක්‍රමානුකූලව මේ රටේ මිනිස්සු කැලෑවල වාඩිවල දක්වා තල්ලු කිරීම එහෙම නැත්නම් නගරේ කුලීකාරයෝ බවට මුළුමහත් සමස්ත ජනගහනය පත් කරන තත්ත්වයකට පත් කරගෙන යනවා. අද වෘත්තිකයන්ට මේ රටේ ඉන්නවට වඩා වෙන රටකට යන්න පුළුවන්. හැබැයි මේ රටේ ග්‍රාමීය මිනිසුන්ට ඒ අවස්ථාව නැහැ. ඉතින් එහෙම රටක වෙන මේ හැම දෙයක්ම උදේහවා බලාගෙන ඌල්ලන වේදනාව විඳින මිනිස්සු ඉන්න රටක් මේ රට. මේවා නොතේරෙන මිනිස්සු ඉන්න රටක් නෙවෙයි. මේවා තේරෙන මිනිස්සු ඉන්න රටක්. මේ නිසා මේ රටේ මිනිසුන්ට ඕන මේ ආණ්ඩුව 2019 අගයන ඡන්දයකින් පළවා හරින්නකම් බලන් හිටියොත් මේ මම කියපු මෙහෙයුමේ සම්පූර්ණයෙන් දිගේලි වෙලා අවසන් වෙනවා. ඒක දිගේලි වෙලා අවසන් වුණාට පස්සේ කවුරු පාලන බලය ගත්තත් ඒ ග්‍රහණයෙන් ගැලවීම පහසු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අද මේ රට බලනවා මේක ඉක්මනින් මේකින් ගැලවෙන්න. මේ රාජ්‍යත්වය එහි සොකීය ජාතියට අහිමි කරවන පරපුටු පාලන පැලැන්තියෙන් මේ රට බේරගන්න. ඉන් අන්න ඒ උනන්දුව උද්‍යෝගයේ ඌමනාව තියෙන මේ මහපොළොට අබමන් රොණකින් හරි ආදරය කරන හැම මිනිහෙක්ම ස්වේච්ඡාවෙන් සූදානමින් ඉන්නේ. ආණ්ඩුව බල බස්වල පර්මිට් නැති කරනවා කියනවා. පොලි මේ පූජිත අයිතිතුමා තව තර්ජනය කරනවා, බිය ගන්නවන්න හදනවා. ඊළඟට දැන් නිවාස අධිකාරිය, ගොඩනැගිලි දෙපාර්තමේන්තුව, ඊළඟට ඔය සාහිපත්‍ය කළමනා කරන අධිකාරිය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, ඒ අය ඔක්කොගේ මුළු අමාත්‍යාංශයම සේවකයෝ රට පුරා එක එක උත්සව කියලා ඊනියා උත්සව වලට යවලා තියෙනවා, නිවාඩු තහනම් කරලා තියෙනවා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නැති උත්සව පටන් ගන්න තියෙනවා, කොළඹ ප්‍රදේශයේ ඉන්න පාසල් වල දරුවන්ට ප්‍රින්සිපල් ලගෙන්නලා කියලා තියෙනවා, පස්වෙන්දා පාගමනකින් අරලියගහ මන්දිරේ බලන්න එක්කෙන්න කියලා. අරලියගහ මන්දිරේ ධාතු තියෙනවද දන්නේ නැහැ, බලන්න එක්කෙන්න කියලා. එතකොට මේ ඔක්කොම මේ කලබලේ තියෙන්නේ, මේ කලබලේ තියෙන්නේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. මේ කලබලේ තියෙන්නේ උන් දන්නවා මේ රටේ මිනිස්සු ඔය මොනව කරත් ස්වේච්ඡාවෙන් උද්‍යෝගෙන් මේ සටනට එනවා. වාහනේ නැත්තම් බයිසිකලෙන් හරි එනවා. කොච්චරක් විතර පිරිසක් එදාට එකතු වෙනවා කියලා ඔබතුමාල විශ්වාස කරනවද? ඔය තරම් බාධක පාලන මැතිවරණයේ ප්‍රතිඵලය ඒ ආකාරයේ මැතිවරණ ප්‍රතිඵලයක් වෙයි කියලා බොහෝ දෙනෙක් හිතුවේ නෑනේ. ඒ නිසා යම්කිසි විශ්මිත බවක් ඒ ප්‍රතිඵලය තුල තිබ්බනේ. පළාත් පාලන ඡන්දයක කවදාකවත් නොවිච්ච දෙයක් මේ උනේ. අන්න ඒ වගේ මේතෙක් මේ රටේ මහජන විරෝධතාවයක ඔබ නොදකපු අතිවිශාල ජනතාවක් පස්වෙනිදා කොළඹ නගරයේ මම්මාවත්වල
රැඳී සිටීවි වාඩිලාගෙන සිටි. මගේ අර ප්‍රශ්නට අමතරව සමාවෙන් ශාප මේ ප්‍රශ්නේ අහන්නේ ඔබතුමන්ලා මේ කාරණා සම්බන්ධව මේ පස්වෙනිදා එන ජන රැළ මේ ජනතාව පිළිබඳව මේ රැලි පිළිබඳව තාම හරියට කිසිදු මාධ්‍ය හමුවකදී හරි පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළා නේ. කියන්නේ අහුවම පොඩ්ඩක් ඉන්න තව ටිකක් තියෙනවා. අපි එන දවසට එදාට කියන්නම් ওই වගේ ප්‍රකාශ තමයි තියෙන්නේ. ඒක නිසා මේ ප්‍රශ්නේ අහන්නේ දැන් බොහොම ළඟයි පස්වෙනිදා බොහොම දින කීපය. මේ අය කොහෙන්ද එන්නේ කොහොමද මේ ජනගහ එකතු වෙන්නේ කියන ප්‍රශ්නයට මම දන්නේ නැහැ. දැනට තාමත් පිළිතුරක් දෙන්න බැරිද කියලා. කල් වැඩි. හිට හැන්දෑවේ අපි අදාළ ජාලයට ඒ පිළිබඳ තොරතුරු සම්නිවේදනය කරනවා. හොඳයි. දැන් මගේ ප්‍රශ්නේ අහන්න. හොඳයි චාප. ඉස්සෙල් ප්‍රශ්නේ හිම තියෙනවා. ඊට අමතරව ඒ ප්‍රශ්නේ අපි පස්සෙ යමු චාප. මොකද අපි තවත් නෑ මේ කියපු කතාවට අදාළ ප්‍රශ්නයක් තියෙනවා. ඩිල්කමට අහන්න ඕනේක. ඔබේ කතාවේ ඔබ දැඩි ලෙස ඉන්දියානු ආක්‍රමණයක් ගැන කියුණානේ. අර ආක්‍රමණය කියන වචනේ මම පාවිච්චි කරේ අතීතයට අදාළව. ඉන්දියානු මැදිහත් වීමක් ඔබ කියන හැටි. ආධිපත්‍ය පතුරවීම. ආධිපත්‍ය පතුරවීම. එතකොට ඇයි ඔබ චීන නිදහස් කරන්නේ? දැන් මම ඔබට යෝජනා කෙරුවොත් දැන් මේ ඉන්දියානු චීන කලාපී ආක්‍රමණයක් කියලා දැන් උදාහරණයක් විදිහට ඔබත් ප්‍රබල අමාත්‍ය ධුරයක් දරන රාජපක්ෂ පාලනය තුළ දැවැන්ත ඉන්දියානු මැදිහත් වීමක් තිබෙනවා. එතකොට දැන් මේ මොහොත වෙනකොට ඉන්දියාවයි චීනයයි දෙකම කරට කර තමයි ලංකාව ඇතුලේ වැඩ කරන්නේ. එතකොට චීන ගැන ඔබ කියන්නේ නැත්තේ ඇයි? චීන ගැන චීනේ නම් අදා පෙරට ගිල ගන්න හදන්නේ චීන ගැන මම කියනවා. චීනේ බලෙන් නෙවෙනේ හම්බන්තොට වරාය දුන්නේ. අගමැතිට ඕනේ හින්දානේ. චීනේ කි මොකක්වත් කොන්දේසියක් දැම්මේ නැහැ නේ අර ණය වාරිකේ දෙනව නම් දෙන්නේ මේක චීනෙට වික්කුත් කියලා. පැනලානේ දුන්නේ. එතකොට ඒකට චීනෙට වර්ධපටවල තේරුමක් නැහැ නේ. ඕන කෙනෙක් අඩු ගානකට හොඳ වටින සම්පතක් දෙනව නම් ගන්නවා. ඒක වාණිජමය කතාවක්. අනික හම්බන්තොට මේ වරාය කියලා කියන්නේ ලෝකේ තියෙන ප්‍රධාන වරායවල 10න් එකක්. අනාගතයේදී ඉතා විශාල ආදායම් උපදවන වරායක්. ඒක අපට වඩා හොඳින් චීනය දන්නවා. ඒ නිසා චීනය එක වාණිජක මේ අර්ථයෙන් ඒක ගන්නෙ. මෙතන මත්තල ගුවන් තුටුපළ තියන්නේ ඉන්දියාවට තියෙන ජාත්‍යන්තර ගුවන් තුටුපළවල 28ක් පමණ. මත්තල තියෙන රේඛාවේ පමණක් තියෙනවා 18ක්. චෙන්නයි තියෙන්නේ ජාත්‍යන්තර ගුවන් තුටුපළක්. ඒතකොට ඉන්දියාවට වාණිජමය අර්ථයෙන් ජාත්‍යන්තර ගුවන් තුටුපළක් තවත් ඕන වෙන්නේ නැහැ. ඒතකොට ඉන්දියාව මත්තල ගන්නෙ යුද උපාය මාර්ගික අර්ථයෙන්. සේදමාවතට හම්බන්තොට වරාය ඕනි. සේදමාවතේ ප්‍රධාන මර්මස්ථානයක් භූගෝලීය වශයෙන් වාණිජ වශයෙන් සේදමාවතේ තමයි වැඩිම මේ භාණ්ඩ ප්‍රවාහනයක් වෙන්නේ දෛනිකව. මේකේ තමයි කාර්යක්ෂමම නැව් ගමන් මාර්ගය. එතකොට සේදමාවත තවත් කොට වෙනවා දවස් 9න් පමණ නැවකට එන්න පුළුවන් සිංගප්පූරුවේ හරහා යන ක්‍රායල කපලා ඉවර වුණාම. එතකොට ඒ නිසා එනකොට දවස් 10කට විතර තමයි සාමාන්‍ය නැවක තෙල් තියෙන්නේ. එනකොට අනිවාර්යෙන් හම්බන්තොට වරාය තමයි ඒ සේවා පහසුකම් සපයන ස්ථානයේ බවට පත් වෙන්නේ. ඒ නිසා ඕන මෝඩයෙකුට තේරෙනවා හම්බන්තොට වරාය අනාගතයේ ඉතා විශාල ආදායම් ලබන්න පුළුවන් තැනක් කියලා. අනිත් එක අපි මෙතන තේරුම් ගන්න ඕන මේ ඉන්දියානු සාගර කලාපයේ විශේෂයෙන්ම අපි ওই කියන භාණ්ඩ ප්‍රවාහනය සඳහා නැව් පාවිච්චි වීම ලෝකෙත් අනාගතයේ තාක්ෂණයේ කොච්චර දියුණු වුණත් අනවශ්‍ය වෙන්නේ නැහැ නේ. තෙල් වලින් 55%ක් පමණ තාමත් යන්නේ නැව් වලින්. අනිත් ඒවා බට වලින්. භාණ්ඩ ප්‍රවාහනය සඳහා නැව පාවිච්චි වීම අවශ්‍යතාවය නැති වෙන්නේ නැහැ. එතකොට මේ නාවික ගමන් මාර්ගයේ අයිතිය මේ නාවික ගමන් මාර්ගයේ පාලනය කාගේ අතේද තියෙන්නේ? අන්න ඒක තීරණය වෙන්නේ ලංකාව කාගේ ග්‍රහණයද තියෙන්නේ කියන එක මත. ලංකාව ඉතා විශේෂ වශයෙන් වැදගත්. මොකද මේක තමයි හම්බෙන එකම ගොඩ බිම මලක්කා සමුද්‍ර සන්ධිය පැත්තෙන් ආවත් අර කියන ක්‍රායල කපාගෙන මේ පැත්තෙන් ආවත්. එතකොට ලංකාවේ ග්‍රහණය තියෙන්නේ කාගේ අතේද? අනාගතයේ ලෝක බලවතුන් අතර පොරයක් ගැටුමක් නිර්මාණය වුණොත් ඒ ගැටුමේ ජයග්‍රහණය කිරීමේ වැඩි සම්භාවිතාව තියෙන ලංකාව තව ග්‍රහණය තියෙන කාගේ අතේද කියන එක මත. ඉතින් ඒ නිසා අපි තීරණ දැනගන්න ඕන චීනෙත් කැමති ඇති අපිව ග්‍රහණය තියාගන්න. ඉන්දියාවටත් ඕන ඇති අපිව ග්‍රහණය තියාගන්න. ඇමරිකාවටත් ඉන්දියාව හරහා හෝ වෙන ක්‍රමයකට ඕන ඇති. අපි ඒකට ඒ අයට වරද කියලා එකව නෙවෙයි මම මේ කරන්නේ. මම මේ කරන්නේ ඒ අයගේ ග්‍රහණයට ගැනීමේ ඌමනාවට අපි අවනත වෙලා තියෙනවා. 2015 ජනවාරි 8 කලින් චීනයට අනවශ්‍ය ප්‍රමාණයට ඉඩ දීලා චීන ආධිපත්‍ය පතුරවන් ගත නිසා නෙවෙයිද ඉන්දියාව සහ ඇමරිකාව එකතු වෙලා බය වෙලා කලාපයට ඇතුළු වෙලා ලංකාවට රෙජිම් චේන්ජ් කරන්න නැහැ. චීනයට අනවශ්‍ය පරිදි මැදිහත් වීමක් කරන්න ඉඩ දීලා නැහැනේ. චීනය අපිට බලය බෙද යුතුයි. දේශපාලන ප්‍රතිසංස්කරණ මෙසේ විය යුතුයි. විවස්ථා සංශෝධන මෙසේ කළ යුතුයි කියලා කවදාකවත් කියලා තියෙනවද? රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ඕන විදිය අපිට උගන්වන්න ඇවිල්ලා තියෙනවද? රටේ අභ්‍යන්තර දේශපාලනයට ඇඟිලි ගහලා තියෙනවද? එහෙම නැහැ. ඒගොල්ලෝ වාණිජම ගනුදෙනුවල කරනවා. දැන් ඔය මිත්‍යාවක් තියෙනවා චීන ණය බර කියලා. මුළු සමස්ත ලංකාවේ ණය පංගුවෙන් 10%යි චීනෙන් අරන් තියෙන්නේ. ඉතා විශාල ණය පංගු තියෙනවා ලෝක බැංකුවෙන් අරන් ADB එකෙන් අරන් එහෙම. එතකොට දැන් එහෙම මිත්‍යාවක්ම අවල තියෙනවා. ඒ මිත්‍යාව පිළිහර ගැනීම වරදක් කියලා මං කියන්නේ. මෙතන තියෙන්නේ ඉන්දියාව එහෙම නෙවෙයි.
ඇමරිකාව එහෙම නෙවෙයි. අපිට බලය බෙදන්න කියනවා, අපි හිටගෙන ඉන්න ඕන විදිය කියනවා, අපි අඬන්න ඕන විදිය කියනවා, හිනා වෙන්න ඕන විදිය කියනවා, කන්න ඕන දේවල් මොනවද කියලා කියනවා. ඒ ඒ ඒ අභ්‍යන්තරය තීරණය කරන තැනට ඒගොල්ලො ඇතුල් වෙලා තියෙනවා. චීනයේ සලසුම් අර පළකේ දැන් චීන ජනාධිපතිත් ඇවිල්ලා පෝට් සිටියේ පළකයක් හිටෙව්වනේ. බලන්නකෝ ඒකේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුන්ගේ ආරාධනාව මත කියන කෑල්ල නැද්ද කියලා බලන්න. ඒක මම හිතන්නේ කඩලා දැම්මා මේගොල්ලෝ මේ කුහකකමට. ඒක තිබ්බා. ඒ නිසා චීන රජයේ කවදාකවත් කියලා නැහැ ඒ කෑලි කපන්න අපිට මේක චීන කොලොනියක් වගේ අනාගතේ තියෙන්න ඕනේ කියලා. එහෙම මනසක් නැහැ. උපක්‍රම දෙකක් නෙවෙයි. අපි අපිට විරාමයකට යන්නට අවශ්‍ය අපි වෙන්න පුළුවන්. හැබැයි අපිට හානියක් නැත්තම් අපේ අභ්‍යන්තර දේශපාලනීය පැවැත්ම ඔවුන්ට අවශ්‍ය පරිදි තීරණය කරන්න ඉන්නේ නැත්තම් ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. හොඳයි. විරාමයෙන් අනතුරු අපි හමු වෙමු නැවතත් 360 සජීව සංවාදයේ. සමහරට දින ගණන් රැඳී සිටිනවා තමන්ගේ අරමුණ ඉෂ්ට වෙනකම්. හැබැයි අපිට එහෙම අත්දැකීමක් මීට පෙර නැහැ. නමුත් ඔබ කියන විදිහට මේ ජනකඳ කොළඹට එක් රැස් වෙලා ඔවුන්ගේ අරමුණ කොතනින් මේ ප්‍රශ්නේ විසඳා ගැනීමද, ඒ කියන්නේ මොකක්ද මේකේ අවසාන අරමුණ? ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල නම් අපි දකිනවා නායකීන් ජනතාවගේ හනට ඇහුම්කන් දීලා ඔවුන් අඩියක් පස්සට ගන්න අවස්ථාවල්. ඒකාධිපති විදිහට හැසිරෙන රටවල් වල නම් අපි දකිනවා වෙනත් විදිහකට මේ ජනතාවට සලකලා ඒ අයව විසිරුවා හරින කටයුතු කරන අවස්ථාවල්. මේ ආණ්ඩුව කොයි විදිහට හැසිරෙයිද ඔබතුමන්ලාගේ මේ ජනතාව මේ විරෝධය දක්වන අවස්ථාවේදී, සහ මේකේ අවසාන ප්‍රතිඵලය මොකක් වෙයිද? ඔටුන්න තියෙන්නේ රජුගේ ඔළුවේ වුණාට රට මිනිස්සුන්ගේ, රට රජුගේ නෙවෙයි. ඔටුන්න රජුගේ ඔළුවේ තිබෙත් රටේ මිනිස්සු. ඒ මිනිස්සුන්ට ඒ ඔටුන්න ගලවන්න ඕන වෙලාවට රජුගේ ඔටුන්න ගලවන්න නැතුව තවදුරටත් දාගෙන ඉන්නවා නම් ඒ මිනිස්සුන්ට අයිතිය තියෙනවා ඒ ඔටුන්න ගලවන්න. මේ පාලන තන්ත්‍රය කවර අර්ථයකින්වත්, ඒ කියන්නේ 162ක් ඡන්දේ දීපු මිනිස්සුන්ටවත් සතුටු වෙන්න පුළුවන් පාලන තන්ත්‍රයක් නෙවෙයි. ආඩම්බර වෙන්න පුළුවන් පාලන තන්ත්‍රයක් නෙවෙයි. හිඟන පාලන තන්ත්‍රයක්. උදේ ඉඳන් හවස් වෙනකම් වෛරය වපුරනවා. ණයබර කියලා මිත්‍යාවක් වපුරලා ඒක පාදක කරගෙන මේ රටේ තියෙන සියලු සම්පත් විකුණන් කන්න බලනවා. විදේශික න්‍යාය පත්‍රයකට සම්පූර්ණ මේ රට ඇදවට්ටලා තියෙනවා. ඉතින් මෙවැනි ආණ්ඩුවක් එක්ක ගනුදෙනුම බේරගන්න මේ රටේ මිනිස්සුන්ට සාධාරණ යුක්තිසහගත අයිතියක් තියෙනවා. ව්‍යාපාර ස්ථානවල අයිතිකරුවන් තම ව්‍යාපාර වසා දමා ඉදිරියට පඩි සහිතව තමන්ගේ සේවකයෝ මේ විරෝධතාවයට එවනවා. ඇයි ඒ? ඔවුන් අධික බදුබරකින් පීඩා විඳිනවා. ඔවුන්ට ඔවුන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යන්න බැරි තරමේ ආර්ථික අර්බුදයකට ඔවුන් මැදි වෙලා ඉන්නවා. සමහර ව්‍යාපාරිකයෝ පඩි ගෙවන එක විතරයි, ඒ කියන්නේ ආයතනය පවත්වාගෙන යන ආදායමක් විතරයි ලබන්නේ. ලාභ නැහැ. ලාභ පංගුව බොහෝ ව්‍යාපාරිකයන්ගේ 35-40 අඩු වෙලා තියෙනවා. පාඩු වෙලා වහලා ඔබ හොයන්න පහුගිය අවුරුදු තුනේ මම කියන්නේ සීදි විනාසගත්තුම කියලා. හැබැයි heart attack කීක විදියට මිය ගිය හැම කෙනෙක් කියන්න පුළුවන් ඒ හැම කෙනාම ව්‍යාපාරික පීඩනය නිසා නෙවෙයි කියලා. ඉතා විශාල සංඛ්‍යාවක් ඉන්න ව්‍යාපාරිකයෝ. දිවිනසගත්තු මිනිසුත් ඉන්නවා. හොඳ ව්‍යාපාරිකයෝ. එතකොට මේ தத்துவය නිසා අද ඒ ආයතන ලෑස්ති වෙලා ඉන්නවා. ඒගොල්ලෝගේ ආයතන වල ඉන්න සේවකයන් ස්වේච්ඡාවෙන් මේ විරෝධතාවයට එවන්. මොකද සටන අපේ පුද්ගලික එකක් නෙවෙයි දැන්. මේ සටන පොදු ජන සටන. ආණ්ඩුවේ ප්‍රතිචාරය මොකක් වෙයිද මේ ඉන පිටිස? ආණ්ඩුව කවර ආකාරයකට ප්‍රතිචාර දක්වවා වුණත් ආණ්ඩුව මර්ධනකාරී ආකාරයකට ප්‍රතිචාර දක්වන බබ තමයි දැන් පෙන්වන්නේ. හැබැයි මේ පෙන්වන එකෙන් බලාපොරොත්තු වෙනවා කවුරු හෝ එන ප්‍රතිශතයක් අඩු කරන්න. අපි තුමුන් දැන් කාන්තාව ටිකක් එන එක අඩු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් හිතන්න. දැන් මේගොල්ලෝගේ එහෙම පොඩි පොඩි උප්පර වැටි තියෙනවා. ඔය එක එක දැන් අනිවාර්ය රාජකාරිය දීලා තියෙනවා රජයේ සේවකයන්ට. ඒගොල්ලෝ එන එක නවත්තන්න විවිධ උත්සාහයන් දරනවා. දන්න සෙල්ලම් ඔක්කොම දානවා. හැබැයි ලක්ෂ ගාණක් ඇවිල්ලා කොළඹ නගරේ ඉන්නකොට කාටද මොනවද කරන්න පුළුවන්? ඔබ හිතනවද ඒ ලක්ෂ සංඛ්‍යාත ජනතාවත් එක්ක ප්‍රහාරාත්මක ආකාරයකට ගනුදෙනු කරන්න ආණ්ඩුවක් පෙළඹුණොත් ඒක
යහපත්ත්වයක් වෙයි. මොනවා කරයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් පොලිස්පතිතුමා අද දවසේදී ප්‍රකාශයකුත් නිකුත් කර අපි පොලිස්පති නෙවෙයි පොලිස් කෝලම අපි මේ ප්‍රකාශයට අවස්ථාව ලබා දෙමු. අසන්න ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් සූදානම් වෙනවා කොළඹ වටලන්න කියනකට. ඒක දිනේ ගත්තොත් බදා දවසක් මගේ මතකයේ හැදියට කාර්යභාරයක් තියෙන කාර්යාලීය දවසක් වගේම පාසල් දරුදරියන් පාසල් යන්නේ එන දවසක් ඒ නිසා ඒ අයට අපහසුකම් තොරව තමන්ගේ කාර්යයන් නිම කරලා හරියට පැමිණීමට කාර්යයන් නිම කර ආපසු යන්න අවශ්‍ය ප්‍රවාහන සහ ආරක්ෂක කටයුතු යදා ගැනීමේදී අපි ප්‍රමුඛතාවයක් ගන්නවා. නමුත් ඒ අය දැනගන්න ඕනේ තමන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ආරක්ෂා කරගන්න ඒ අය දැනගන්න ඕනේ අන් අයට හිංසාවක් නොදී රටේ නීතියට අනුව අපි පොලිසියෙන් අපි ඒක සුරක්ෂිත කරනවා. නමුත් අනිකුත් මර්මස්ථාන වලට ආරක්ෂාව පිළිබඳව සුවිශේෂී ස්ථානයන් ගැඩියට ගැසට් කරලා තියෙන නම් කරලා තියෙන ඒ තැන් වලට විශේෂ ආරක්ෂිත විධාන අපි යොදලා තියෙනවා. ඒ පැත්තවල වලට හිංසා කරන්න මේක කරන්න නැවත් අපිට ආම බලය නෙමෙයි අවශ්‍ය බලය අනිවාර්යයෙන් පාවිච්චි කරන්න වෙනවා. ඒක කිසිම පෞද්ගලික න්‍යාය පත්‍රයක් ඇතුළු කරන වැඩක් නෙමෙයි. අවශ්‍ය බලය අවම බලය නෙමෙයි අවශ්‍ය බලය මොකක්ද කියන කාරණයේ සම්බන්ධයෙන් ඔබතුමන්ලාගේ සූදානමක් තියෙනවද මේ කියන කතාවට? විය හැකි හැම දෙයක් ගැනම අපි කල්පනා කරලා තියෙනවා අවධානය යොමු කරලා තියෙනවා. ඒ හැම දෙයක් ගැනම හිතමින් තමයි අපි මේ විරෝධතාවය කොළඹ නගරයේදී ඇත්තේ. ඇත්තටම මේ කියන විදිහට කොළඹ කියන කියන්නේ ඔය පොලිස්පතිවරයා වඩා ප්‍රසිද්ධ වෙලා තියෙන කයිවාරු ගහන්න. වැයකාමාර දෙක කතා පවත් තින්න. එතුමා කතා පවත්නවා මෙහි පාතාලි වෙඩි තියෙනවා උක් වෙන්න තියෙන ඔක්කොම වෙනවා. ඉතින් ඒ කතා සාප්පුවක් පවත්වාගෙන යන පොලිස්පතිතුමාගේ කතා ගැන අපි තරම් කලබල වෙන්න ඕනේ නැහැ. පොලිසිය ඉන්නෙත් මේ රටේ මිනිස්සු. ඒ මිනිස්සු මුහුණ දෙන්නෙත් ඒ මිනිස්සු දකින්නෙත් මේ රටේ මේ වෙන දේවල්. ඒ නිසා පොලිස්පතිතුමා ඕඩර් කළයි කියලා පොලිසිය 70,000ක් කොළඹට අරන් ආවයි කියලා ඒ 70,000ත් මේ පෙළපාලිය කොටසක් වෙනවා මිස පෙළපාලියට එරෙහිව යන 70,000 බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා පොලිසිය ලව්ව මේ ප්‍රහා මේ විරෝධතාවයට ප්‍රහාර එල්ල කරන්න ඕන වුණත් ආණ්ඩුවට බැරි වෙනවා. ඕන වුණත් ආණ්ඩුවට බැරි වෙනවා. ආණ්ඩුවට ඕන මට්ටමේ ප්‍රහාරයක් එල්ල කරගන්න. පොඩ්ඩක් ඉතින් ඕඩරයක් ආවම වතුර පාරක් දෙකක් ගහන්න සිද්ධ වෙයි. හැබැයි එතනින් එහාට ඔය කියන එතුමා අඟවන්නේ නිකන් අවම බලය නෙවෙයි ඕනනම් උපරිම බලයක් පාවිච්චි කරනවා කියලානේ. ඒක කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. දුෂ්ට නිලධාරියෙක් දෙන්නේ මොනෝ දාලා මොනෝ හරි දෙයක් කරොත් මිස සමස්තයක් හැටියට පොලිසිය අද ඉන්නේ මේ ආණ්ඩුව කෙරෙහි ඉතා කලකිරිලා. ඉතාමත්ම මේ ආණ්ඩුව පිළිකුල් කරන තත්වයකට පත් වෙනවා. අනිත් පැත්තෙන් මේ අවම බලය කියපු නිසා ප්‍රශ්නයක් තියෙනවා රහන්න. දැන් 2018 අගෝස්තු 23 වෙනිදා මාධ්‍ය හමුවක් තිබුණ කොළඹ නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය එස්.පී. දිසානායක කිව්වා සැප්තැම්බර් 5 වෙනිදා පැවැත්වුණේ ජාතික විරෝධතා දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ජාතික රජය කඩලා අපේ රජයක් හදන්න උපරිම ශක්තිය යොදලා කටයුතු කරන බව ඔබතුමාලට කියන්න කැමතියි කියලා. මේක ඒකාබද්ධ ප්‍රකාශයද ඔහුගේ ප්‍රකාශයද? එස්.පී. දිසානායක මැතිතුමාගේ ප්‍රකාශය. ඒකාබද්ධට සම්බන්ධයක් නැද්ද? නැහැ. දැනට එතුමා ඒකාබද්ධ ඔබේ කඳවුර අර ඔබ කියපු කඳවුරට සම්බන්ධයිද? ඒ කියන්නේ එතනම මේ අවම් බලය ගැන ඔහු කියනවා. ඔහුගෙන් අහනවා මේ විශ්වවිද්‍යාල ක්‍රියාකාරිකය පාරේ අරගල කරන එක ගැන. ඔහු කියනවා මම හැමදාම ළමයි ආපුහම ළමයි ඇතුළට අරගෙන තොපිට එකක්වත් දෙන්නේ නැහැ පළයව එළියට කියලා එළවලා කඳුළු ගෑස් ගහලත් එළවලා. ඔය ප්‍රකාශයේ ඒකාබද්ධ විපක්ෂයේ වෙනුවෙන් අපේ අපිට මේ කීවර කරන්නද? දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මන්ත්‍රීතුමා ප්‍රසිද්ධියේ ඔය ප්‍රකාශයේ ඒකාබද්ධ විපක්ෂයේ වෙනුවෙන් හෙලා දැක්කා සහ ප්‍රතික්ෂේප. ඒක පුද්ගලික නේ. දැන් දැන් බොහෝ මේකේ කියනවා අවම් බලේ පාවිච්චි කරනට එස්.බිසනා කියනවා. දැන් මේක විහිළුවක් නෙවෙයිනේ. ඔහු කියනවා අවම් බලය කියන්නේ ඔය බැටන් එක කඳුළු ගෑස් පොළු පාරවල් එහෙම හොඳයි කියලා. මේ එස්.බිසනායක කියන්නේ නිදහසේ වේදිකාව විඳගෙන කියන්නේ. පිටිපස්සේ බෑක්ඩ්‍රොප් එකක් තියෙනවා. දැන් නිල ප්‍රකාශයක් කරේ නෑනේ කවුරුත්. ඒක නුවන්චාප මට වැඩිම කාලයක් ගත්තා. කෙටියෙන් එස්.බී. දිසානායක කියන්නේ අවම් බලේ පාවිච්චි කරලා මිනිස්සු මර්ධනය කරන්න කියලා ওই කඳවුරින් ඉඳගෙන. එස්.බී. දිසානායක කියන ලද්ද ওই ප්‍රකාශය අපේ කඳවුර ප්‍රතික්ෂේප කරනවා. ඕනනම් දැන් මම ආයි කියන්නම් ওই ප්‍රකාශයේ තියෙන අන්තර්ගත කරුණුත් එක්ක අපේ කිසිම බැඳීමක් නෑ. ඒක ඔහුගේ තනි මතයක්. ඒකේ වගකීම තියෙන්නේ ඔහුට. ඔය මතය ස්ථාවරය කිසි ලෙසකින්වත් ඒකාබද්ධ විපක්ෂයේ දරන්නේ නෑ. හොඳයි. දැන් අනිත් පැත්තෙන් දැන් පූජිත ජයසුන්දර මහත්මයා කියන ආකාරයට දැන් කොළඹ කියන්නේ ඇත්තටම කොළඹ කියන්නේ මර්මස්ථානයක්. එතකොට කොළඹ අක්‍රීය වීමක් දවසකට සිද්ධ වෙනවා නම් එහි විශාල බලපෑමක් සිද්ධ වෙන්නට පුළුවන්. අනිත් පැත්තෙන් ප්‍රධානම කාරණේ තමයි රෝහල් ගත්තම ප්‍රධාන රෝහල් පෞද්ගලික අංශේ ප්‍රධාන රෝහල් තියෙන්නේ පහසුකම් සහිත ඒ වගේම රජයේ ජාතික රෝහල මේවට තමයි
කොළඹින් පිට ඉතාමත්ම අසාධ්‍ය රෝගීන් පවා රැගෙන ඒම සිද්ධ වෙන. දැන් ඔබතුමන්ලා කොළඹ මේ විදිහට මේ වගේ කටයුත්තකට යොදාගත්තම මේ දේවල් වලට සිද්ධ වෙන බලපෑම රෝගීන්ට මූණ දෙන්නට සිදුවන දේවල් වලට ඒවට කවුද බග කියන්නේ? රෝගීන් අද ඉන්නවා රෝහල් වල ඇඳන් යට. ගර්භණී මවවරුන්ව පරීක්ෂා කරන යන්ත්‍ර නැතුව ඈත පිටිසර ගම්මාන වල රෝහල් අසරණ වෙලා තියෙනවා. බෙහෙත් නැහැ, නියමිත බෙහෙත් නැහැ, නියමිත ප්‍රමිතියෙන් යුතු බෙහෙත් නැහැ. සුවපති තමයි අද මේ රටට බෙහෙත් ගේන්නේ. සුවපති තමයි ජාවාර මතට අරන් තියෙන්නේ. ඖෂධ සංස්ථාව බෙහෙත් නිපදවන එක දැන් අවුරුදු ගණනක් තිස්සේ නවත්තලා තියෙනවා. එහෙමයි මේ රටේ සෞඛ්‍ය සේවය ගැන මේ මහතුරු වැඩ කරලා තියෙන්නේ. අපි කොළඹට එන එකම අන්න ලෙඩ්ඩු ගැන දුක හිතෙන්න පටන් ගන්නවා. ලෙඩ්ඩුන්ගේ තියෙන මානුෂීය ප්‍රශ්න ගැන අපි කතා කරන්න යනවා. එතකන් අර ඇඳන් යට ඉන්න ලෙඩා ගැන මුකුත් කරලා නැහැ. එතකන් අර රෝහල් වල බෙහෙත් නැතිව ගැන මුකුත් කරලා නැහැ. රෝහල් වලට බෙහෙත් දෙන ජාවාරම තමන් අතට ගත්තු සුවපති ගැන මුකුත් කරලා නැහැ. ඒ නිසා එහෙ ඒ විදිය ආණ්ඩුවක් මේ අපි මේ රටේ මහ ජනතාව ඡන්ද කල් දාපු ආණ්ඩුවකට එරෙහිව තාමත් පළාත් සභා ඡන්ද තියන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ පන්දමල්ලල තමයි මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවර යන්නේ. එහෙම ආණ්ඩුවකට එරෙහිව තමන්ගේ ඡන්දයවත් නොදෙන ආණ්ඩුවකට එරෙහිව එන්න අයිතියක් නැද්ද අගනුවරට? තායිලන්තයේ අගනුවරට තායිලන්තයේ මිනිස්සු ආවා. දවස් 7ක් කඳුරු බැඳගෙන හිටියා. අන්තිමට ඡන්දයක් තියන්න සිද්ධ වුණා. විසුරුවන්න සිද්ධ වුණා. තායිලන්තයේ මිනිස්සුන්ට ඒක හොඳ නම් ලංකාවේ මිනිස්සුන්ටයි මේක නරක. සෝල් නුවරට ආවා කොරියාවේ තරුණියෝ මිනිස්සු. ඇවිල්ලා අග්‍රාමාත්‍යවරියට ඉල්ලාස් වෙනකන් යන්නේ කියලා කිව්වා. අග්‍රාමාත්‍යවරිය දින කිහිපකින් පස්සේ ඉල්ලාස් වුණා. ඒක කොරියානුවන්ට හොඳයි. ඒ කොරියාවෙත් ওই ප්‍රශ්න ටික ඒ දවස්වල තියෙන්නේ නැති. සෝල් නුවර ඒ ප්‍රශ්න ටික තියෙන්නේ නැති. මේ වගේම ඒ ආණ්ඩුවත් ඒ දවස්වල ඉතින් ඇම්බියුලන්ස් එකකට යන්න බැරි වෙච්ච පින්තූර පෙන්න පොඩි සිඟිති ආතල් එකක් ගන්න ඇති. දැන් මේ ආණ්ඩුවත් එහෙම දැන් අපිට දැන්ට මාරංචි බීපු මිනිස්සු ටිකක් ඒවල කෝලන් නටවල ඒවා ඒගොල්ලෝගේ channel වල පෙන්වන්න ලෑස්ති වෙනවා. ඊළඟට ඇම්බියුලන්ස් එකක් අස්සට ඒවල ඇම්බියුලන්ස් එකට යන්න බැරුණා අරේ මේ කියලා එහෙම නිවුස් ප්‍රවෘත්තියක් හදන්න යනවා. එහෙම මේකට නෙගටිව් කැම්පේන් එකක් ආණ්ඩුව සැලසුම් කරනවා. එහෙම දේවල් සිද්ධ නොවෙන්න ඔබතුමන්ලා වග බලා ගන්නට කටයුතු කරලා තියෙනවාද? ඒ කියන්නේ අනිවාර්යෙන් මේ රටේ මහජනයාට කරදර කරන්න අපට ඕන කමක් නැහැ. අහිංසක රෝගීන්ට දුක් වේදනා දෙන්න අපිට ඕන කමක් නැහැ. හැබැයි නොමරා මරනවා මේ රටේ මහජනයා මේ ආණ්ඩුව. මේ රටේ රාජ්‍යත්වය නොමරා මරනවා. මේ රටේ මේ කසාවත නොමරා මරනවා. රණවිරුවා නොමරා මරනවා. මේ මුළුමහත් ජන සමාජය නොමරා මරනවා. ව්‍යාපාරිකයා නොමරා මරනවා. ඒ මුළුමහත් ජන සමාජයම නොමරා මරන ආණ්ඩුවකට වෙයිව. ඒ ක්‍රියාන්විතය කරන්න අයිතියක් නැත්තම් මේ රටේ ජනතාවට මොකද්ද කරන්නේ? එහෙනම් බලන් ඉන්න ඕන ආණ්ඩුව ඔක්කොම විකුණගෙන යනවා, පාවා දෙමින් යනවා, රණවිරු හිරේ දානවා, භික්ෂුන් වහන්සේලා හිරේ දානවා, බුද්ධ චීවරයට ගරහනවා, NGO පප්පර ටික ආණ්ඩුවේ මාධ්‍ය වලට ඇවිල්ලා ජාතියට මග කියා දෙන්න හදනවා, සුනිල් පෙරේරා ජාතියට මග කියා දෙන්න හදනවා, රවුල වවාගත්තු, කොණ්ඩේ බැඳගත්තු, කරේ කරාබු දාගත්තු, නහය කරාබු දාගත්තු NGO කාකෝ ටිකක් තමයි දැන් රටේ ජාතියට මග පෙන්වන්නේ. රාජ්‍ය නාලිකාවල ඊළඟට මේ ජනාධිපති හිටපු ජනාධිපතිනියගේ චන්ද්‍රිකාගේ සහජීවන කුබ්බෑය මේ හදනවා, මේ බුදුදහමට අපහාසාත්මක වෙන විදිහේ ගුවන්විදුලි නාටක, ඒවා තියෙන්නේ බුදුදහමට අවමන් කරන විදිහේ නාටක, ඒවට රාජ්‍ය අනුග්‍රහය අපේ බදු මුදුලින් අපේ බදු මුදුලින් ඒවා හදනවා. ඉතින් මෙහෙම ආණ්ඩුවක් ඕ ඔක්කොම කරගෙන යන අපි බලන් ඉන්නම් සාමකාමීව ගෙදර ඇතුළට වෙලා කුස්සියට වෙලා බැන බැන ඉන්නම් කියලා කියන්නද කියන්නේ? නෑ, මෙහෙම ආණ්ඩුවකටවත් මෙහෙම පාරට බහින්න නැත්තම් මෙහෙම රටක් කොහෙවත් තියෙන විදියක්. මෙහෙම පාරට බැහැලා ඔබතුමා හිතනවාද? දැන් ඔබතුමා කිව්වා වගේ සෝල් නුවර දින ගණනාවක් සති ගණනාවක් මේ උද්ඝෝෂණ කළා අරගල කරලා ඉවරලා උන්ට යම්කිසි ප්‍රතිඵලයක් ලබා ගන්නට හැකි වෙනවනේ, උන්ට අවශ්‍ය උන්ගේ අවශ්‍යතාව ඉෂ්ට කර ගන්නට හැකි වෙනවනේ. ඒ වගේ ඔබතුමන්ලා කොළඹට ඇවිල්ලා මේ ජනතාව එක්රැස් කරලා ඔබතුමන්ලත් ඒ වගේ සති ගණනක් දින ගණනක් කොළඹ රැඳෙන්නට බලාපොරොත්තු වෙනවද? ඒ හරහා ඔබතුමන්ලා හිතනවාද පහුවදාට 6 වෙනිදා වෙනකොට, එහෙම නැත්නම් දින දෙකකින් තුනකින් පස්සේ හෝ මේ අග්‍රාමාත්‍යවරයා මේ ජනාධිපතිවරයා වෙනස් වෙලා වෙනත් තැනකට මේ රට තල්ලු කරගන්න පුළුවන් කියලා? විරෝධතාවයේ ක්‍රියා විරෝධතාවයේ සබ ඒ කියන විදිහට දින කොච්චරක් දෙකක් තියෙනවද පහක් තියෙනවද ඕවා තීරණය වෙන්නේ විරෝධතාවයේ තුල. ඒව පූර්ව වශයෙන් තීරණය කරන්න පුළුවන් ඒවා නෙවෙයි. ඒකේ අනු තීරණෙ වෙයි. නමුත් මේ 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 විරෝධතාවයෙන් මේ ආණ්ඩුව එවැනි යටත් කර ගැනීමකට ගෙන යාමට තමයි අපේ උවමනාව තියෙන්නේ. එසේ නොවුනත් එසේ වන එසේ කළ හැකි මට්ටමේ විරෝධතාවයකට මේක ඉතා බලවත් පෙරවදනක් බවට පත් වේවි.
එනිසා විරෝධතාවේ ප්‍රතිඵලය විරෝධතාවේ දැක්වීමත් විරෝධතාවේ ප්‍රතිඵලයක්. එහෙම නොවුනොත් හිතනවා මේ රටේ ඉන්නේ නිවටයෝ. එහෙම නොවුනොත් හිතනවා මේ රටේ ඉන්නේ ගොන්නු. එහෙම නොවුනොත් හිතනවා මේ රටේ ඉන්නේ අඳගොළු බිහිරි පාසල්වල හැදෙන වැඩෙන උදවිය. එහෙම නෙවෙයි කියලා මේ සමාජය පෙන්වන්න ඕන. එහෙම නැතුව මේ ඔක්කොම දරාගෙන ආනේ අපොයි කියාගෙන ඌල්ලගෙන දෙයොන්ට අවනඩු කී කී ඉන්නද කියන්නේ. එහෙම නිසා විරෝධතාවයක ප්‍රතිඵලය ජයග්‍රාහී ප්‍රතිඵලයක් වෙන්න ඕන වෙන්න පුළුවන්. ජයග්‍රාහී ප්‍රතිඵලයක් නොවුනත් අවම තරමින් මේ රටේ ලක්ෂ සංඛ්‍යාත මිනිස්සුන්ගේ මේ මහජන විරෝධය බලවත්ව ලෝකෙටම පේන්න උදාහැරීම ඒක අවම ජයග්‍රහණයක්. මේ විරෝධතාවට පොදු එකඟතාවක් එහෙම නැත්නම් යම් පුළුල් පදනමක් තියෙනවද? මම ඒක තමයි පැහැදිලි කළේ දේශපාලන වශයෙන් මුල් ප්‍රශ්න දෙකේදී. දැන් මම ඔබට අර SBS නැගෙන කීප කතාවට ඔබ වෙන උත්තරයක් දුන්නාට දැන් ඔබ ඔය කිව්වන්නේ බුදුදහමට නිග්‍රහ කරන නාට්‍ය හදන කතාව. මේ කතාව ඉස්සෙල්ලම වෙල් කියන්නේ ඕපල්පි සෝබිත හාමුදුරු ජනමාධ්‍යවල. උන්වහන්සේ නැවත අරලියගහ මන්දිරයට විශාල පාගමනක් ගිහිලා කියනවා සංඝ අධිකරණයේ පිහිටුවන එක සම්බන්ධ වහාම ක්‍රියාත්මක වෙන්න කියලා. ඒතර මේක උපක්‍රමයක් නෙවෙයි. දෙකෙන් එක පැත්තකින් විරෝධතා දක්වනවා මේ SBS නැකත් ඇතුළු මේ 16 දිනත් ඇතුළු. ඒක ඕමල්පි සෝබිත හාමුදුරුවන්ට අදාළව උපක්‍රමයක්ද නැද්ද කියන එක මට එච්චර වැදගත් නෑ. විරෝධතාවේ ප්‍රශ්නේ ඔබට පුද්ගලිකව නැති වුණාට ආණ්ඩු විරෝධයේ පදනම මම ප්‍රශ්න කරන්නේ. ඔබ ආණ්ඩු විරෝධය ආණ්ඩුව විග්‍රහ කරගන්න විදියටම අපි විග්‍රහ කරගන්න ඕනේ කියලා එකක් නෑ. ඔබට පුළුවන් ඔබට කැමති ආකාරයට ඔබේ කඳවුරේ ඉන්න අනෙක් කණ්ඩායම් ගැන මේ ප්‍රශ්න කරලා පිළිතුරු කියන්න අවස්ථාව දෙන්න. එතකොට ඒක කරගත්තට මට ප්‍රශ්නයක් නෑ. මගේ පුද්ගලික විග්‍රහයක් නෙවෙයි. ඔබ ප්‍රශ්නෙට මග හරින්ද මම මේ කියන්නේ. මට උත්තර දෙන්න දෙන්නේ නෑනේ. ඔබේ ප්‍රශ්නය අහලා ඉවර කරන්න. මගේ ප්‍රශ්නය ආණ්ඩු විරෝධීව ඔය පැත්තේ කඳවුරු බඳින කණ්ඩායම්වල එකඟතාවක් පොදු පදනමක් තියෙනවාද? පොදු පදනමක් නැත්නම් කඳවුරු බඳින්න පුළුවන්ද? ඒක තමයි මම ප්‍රශ්න කරමින්. එහෙම පුළුවන්ද බෑනේ. පුළුවන් ඉතින් විවිධ කණ්ඩායම් උපක්‍රමශීලී එකට එකතු වෙලා කඳවුරු විවිධ කණ්ඩායම් උපක්‍රමශීලී වෙලාවකට එකතු වෙන්නේ පොදු න්‍යාය පත්‍රයක. විවිධ අරමුණු සඳහා. විවිධ අරමුණු සඳහා. එහෙනම් ඔබට SBS නායක කතාව කිව්වනේ ඔහු වීදි සටන් උද්ඝෝෂණ පිළිගන්න කෙනෙක් නෙමෙයි. දැන් ඔහු කියනවා නම් අපි ආණ්ඩු පෙරලනවා කියලා උද්ඝෝෂණය කරලා. අපරාධ චාපා මම දැන් ප්‍රතික්ෂේප කරපු කාරණයක්. මේ කාලේ මම හිතනවා අපිට 12 මාරණකන් තියෙන්නේ. වැදගත් දේවල් කතා කරා නම් හරි ප්‍රයෝජනවත් අහන් ඉන්න මිනිසුන්ට. දැන් ඔබ අහපු ප්‍රශ්න ගැන මම මගේ ස්ථාවරය කිව්වා. ඒක අපි ප්‍රතික්ෂේප කරන ස්ථාවරයක්. ඒක ඔහුගේ පුද්ගලික මතයක්. අපි පිළිගන්නේ නැහැ. ඒ හින්දා ඒක පොදු කරලා ඒක අපිට වගකීම පටවන්න ඉන්න එපා. ඒක වැරදි උත්සාහයක්. අනිත් එක තමයි දැන් ඔබ අහන ප්‍රශ්නේ පොදු එකඟතාව ආණ්ඩු විරෝධී කියන්නේ පොදු එකඟතාවයක්. ආණ්ඩුවට විරුද්ධ එක එක අර්ථවලින් විරුද්ධයි ඉන්නවා. ආණ්ඩුවට මම විරුද්ධාර්ථයෙන් නෙවෙයි ඔබ විරුද්ධ වෙන්නේ විරුද්ධ වුණොත්. මෙතුමිය විරුද්ධ නම් ඒ වෙන්නේ වෙන අර්ථකින් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඔක්කොම එකම අර්ථයකින් ආණ්ඩුවට විරුද්ධ වෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. එක එක අර්ථවලින් ආණ්ඩු විරෝධය ගොඩ නැගෙනවා. බදු බර හින්දා ආණ්ඩු විරෝධය හැදෙනවා. ඒ අපි කියන අනිත් ප්‍රශ්නයකට සම්බන්ධෙදි නැහැ. ඉතින් එක එක හේතු නිසා ආණ්ඩුවට එරෙහිව ඉන්න සමාජයක් අපි එක නගර අගනුවරට ගෙනල්ලා ඒ මහජනතාවගේ විරෝධය බලවත් ලෙස ප්‍රකාශයට පත් කරනවා. මොකද ඒකේ තියෙන නරක. ඒක නොකරනවා නම් තමයි නරක. ඒක නොකරනවා නම් තමයි ඔබ ඒකාබද්ධ විපක්ෂෙන් අහන්න ඕනේ. ඇයි ඔයගොල්ලෝ නිකන් බලන් ඉන්නේ? මොකද්ද ඔයගොල්ලෝ මේ කරන්නේ? ඔයගොල්ලෝ විපක්ෂයද කියලා අහන්න ඕනේ. හොඳයි. දැන් අනිත් පැත්තෙන් අගෝස්තු 2 ඔය විදිහටම ඔබතුමන්ලා සඳහන් කරා අපි විශාල සෙනඟක් අපි කොළඹින් මේක පටන් අරගෙන විශාල සෙනඟක් එකතු කරනවා කියලා අපි මේකට ජනතාව අවදි කිරීම සඳහා දරපු උත්සාහයක් විදිහට ඔබතුමන්ලා කිව්වා. හැබැයි බොහෝ දෙනෙක් ඊට පස්සේ රැලියෙන් පස්සේ කියපු කාරණේ තමයි අගෝස්තු 2 ඒ ජනතාව ඒකරාශී වීම අන්තිමට උදය විමල් සහ දිනේෂ් ගුණවර්ධන මේ අයගේ විතරක් වැඩක් බවට පත් වුණා. මේ අයගේ බලය පෙන්වීම සඳහා දෙයක් සිද්ධ වුණා කියලා. නෑ. ඒක කියන්නේ ඒක අපි කොළඹ දිස්ත්‍රික්කෙන් කළේ. කොළඹ දිස්ත්‍රික්කෙන් කළේ. ඒක මේ රටෙම බරක් දාලා කරපු එකක් නෙවෙයි. ගෝල්ෆේස් පිට්ටනියට මුළු රටෙම වෙනවා. පස්වෙන්ද විරෝධතාවයට මුළු රටෙම වෙනවා. දෙවිනිද කළේ පස්වෙන්ද දක්වා මේ කාලය හිස්ව පවතින එක සුදුසු නැති හින්දා දෙවෙනිදා කොළඹ දිස්ත්‍රික්කයේ අපේ තිබෙන ශක්තිය පාවිච්චි කරලා අපි විරෝධතාවය කරා. ඉතින් අපි කොළඹ දිස්ත්‍රික්කයේ හැටියට කරපු දෙයක් හැටියට ඒක ඉතාම සාර්ථකයි. ඕකයි වෙලා තියෙන්නේ අපේම කඳුරේ සමහරුත් පොඩි ස්වයංවින්දනයක් ලැබනවා. ඒක සාර්ථකයි කියලා හිතමින් අනික් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂය ජනතාවෙන් තුනේ හරි ප්‍රබල උනන්දුවක් වෙනවා. ඒක අසාර්ථකයි කියලා කියන්න පෙන්නන්න. හැබැයි ඉතින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එදා හවසම දක්වපු ප්‍රතික්‍රියාවෙන් පැහැදිලිව පේනවා වදින්න ඕන තැන් වලට වැදිලා තියෙනවා. ඔබ සඳහන් කරන ඔබේම කඳවුරේ පිරිසක් වින්දනයක් ලබනවා කියලා මේ කාරණේ සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශ කරමින් දැන් මේ වගේ තත්ත්වයක් දැන් ඔබතුමන්ලාගේ අරමුණ ජනාධිපති වරණයක් එහෙමත් නැත්නම් මැතිවරණයක් පවත්වාගෙන සඳහා ආණ්ඩු පෙරලියක් සිද්ධ කිරීම සඳහා එහෙම අරමුණකට යනකොට ඔබතුමන්ලාගේම පක්ෂයේ ඇතැම් පිරිස ඉදිරිපත් කරන ප්‍රකාශ අර කිව්වා වගේ දැන්
පහුගේ කාලය අපි දැක්කා වාසුදේව නානායක්කාර මහත්මයා වෙල්ගම මහත්මයා මේ වගේ අය කරපු ප්‍රකාශ සම්බන්ධයෙන් ඊට පස්සේ උන් නෑ මම දැන් එතනින් මං තීරණය කරා අපි තීරණය කරා එහෙම ප්‍රකාශ කරන්නේ නෑ කියලා. ඒ වගේ ස්වයං පාලනයක් සිද්ධ කරගත්ත පසුව ඊට පසුව ඒ හරහා අපිට පෙනෙන්නට තියෙන දේ තමයි ඒ කියන්නේ පක්ෂේ නායකයෝ ප්‍රධානීන් ඔවුන්ට යම්කිසි තරවටු කිරීමක් කරලා තියෙනවා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා කියලා. දැන් ඒ නිසා උන් මේ විදිහේ තැනකට ආවා. හැබැයි මේ මෑතකදී නැවත වතාවක් අපි ඒ වගේ ප්‍රකාශ දකිනවා. ඒ කියන්නේ පක්ෂය ඇතුලේ ප්‍රකාශ සිද්ධ වෙනවා. එහෙම ප්‍රකාශයකට අපි යොමු වෙලා මම ඒකට පිළිතුරු ඔබෙන් බලාපොරොත්තු වෙනවා. තත්ත්වේ ගන්න ඕනේ වෙන රාජපක්ෂ කෙනෙක් නෙවෙයි, මහින්ද රාජපක්ෂ මහත්තයා විතරයි. වෙනත් රාජපක්ෂලට බයට කරන්න මම කැමති නැහැ. බැරි වෙලාවත් ගෝඨාභය මහත්තයවත් ආවොත් එහෙම නෑ, බැරි වෙලාවත් වෙන්න බෑනේ. මේ ප්‍රාර්ථනා බෝධියේ ඉදිරිපිටදී දැන් මම මේ උගලන්ට කියන්නේ හැම රාජපක්ෂටම කඩේ යන්න මේ වෙල්ගම සූදානම් නැහැ. මේ වගේ ප්‍රකාශ වෙනකොට දැන් අරගලයකට ආණ්ඩු පෙරලියකට ඔබතුමන්ල කටයුතු කරනකොට මේ වගේ ප්‍රකාශ වෙද්දී අර අභ්‍යන්තර ප්‍රශ්න අරමුණට හානිකර තත්ත්වයක් නෙමෙයිද මතු කරන්නේ? වෙල්ගම ඇමතුමා ඒ දරණ මතයට අපිට කියන්න බෑ එතුමට එහෙම මතයක් දරන්න අයිතිය නෑ කියලා. කියන්නේ ඔබ ප්‍රශ්නේ පිළිතුර මට අයිතියක් තියෙනවා. මම පක්ෂපාතී වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටයි, වෙන රාජපක්ෂලට මම වැඩ කරන්නේ නැහැ කියලා කියන්නේ එතුමගේ මතය. ඉතින් අපේ දේශපාලන කඳවුරේ විවිධත්වයකුත් තියෙනවා, ඒකත්වයකුත් තියෙනවා. විවිධත්වය තමයි ඔය එක එක විදිහට පේන්නේ එළියට. ඉතින් ඒකෙන් සමහරේ විවිධත්වයේ සමහර පෙනෙන දේවල් වලින් මහජනයාගේ මානසික දුර්මුඛ වීමක් වෙනවා. මම ඒක නෑ කියන්නේ නෑ. ඉතින් ඒක අපේ දේශපාලඥයන් හැටියට අපේ වගකීමක්, විශේෂයෙන්ම මේ මේසා බරපතල ඉරණමකට රට වැටිලා තියෙද්දි මේ විදිහේ පරගැති ආණ්ඩුවක් රට පාලනය කරද්දී මිනිස්සු පීඩාවෙන් පීඩාවටපත් වෙද්දී අපි අතර තියෙන විවිධ වෙනස්කම් පිළිබඳ ප්‍රශ්න කරලියට ගේන්නේ නැතුව ඒවා අභ්‍යන්තරික හැකියතාක් දුරට විසඳගෙන එහෙම නැත්නම් සමහර ඒවා දරාගෙන මේ පොදු අරමුණට, මේ පොදු ඉලක්කයට සාපේක්ෂව දේශපාලනයේ හිටගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. වගකිය යුතු දේශපාලඥයන් හැටියට අපි මේ වගකීම ගන්න ඕන. ඉතින් සමහර වෙලාවට සමහර විට සමහර කෙනෙකුට ඒ කරුණ කෙරෙහි තියෙන සංවේදී බැඳීමට වඩා වෙනත් කරුණක් කෙරෙහි ඇති වෙන සංවේදී භාවයේ හින්දා අර හතුරු කඳුලට පොඩි සිඟිති ආතල් එකක් ලබලා දෙන විදිහේ දේවල් වලට තල්ලු වෙනවා. ඉතින් ඒක නොවිය යුතු දෙයක්. නමුත් ඉතින් විවිධත්වය තුළ ඒකත්වය පවතින තාක්කල් එවැනි ඒවා අඩු වැඩි වශයෙන් තිබිය හැකි. හොඳයි, අපි කෙටි විරාමයකට යමු. විරාමෙන් අනතුරු යලිත් හමුවෙමු 360 සජීව සංවාදයේ. ඔබයාලිත් එක්වන්නේ 360 සජීව සංවාදයේ සමගින්. පස්වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරලියට එනවා කියලා, කරලියට එන්නට දෙයක් නැහැ එතුමා පිළිබඳව මේ වෙන විටත් කතා වෙනවා. නමුත් මේ විරෝධතාවයත් එක්ක එතුමන් සම්බන්ධ වෙනවා කියලා එහෙම කියනවා, ඒක ඇත්තට මෙහෙමම වෙනවද? ඔව්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කළා ඒ විරෝධතාවයට සහභාගි වෙන්න කියලා. එතුමා යනුව ඒ විරෝධතාවයට සහභාගි වීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ ගෝඨාභය රාජපක්ෂ කියන සාධකයේ පිළිබඳව මේ දිනවල ගොඩක්ම කතාබහට ලක් වෙන එතුමන් අපේක්ෂකයෙක් විදියට ඉදිරියේදී ඉදිරිපත් වෙයි ජනාධිපතිවරණයකට කියන කාරණේ පිළිබඳවත් සාකච්ඡා වෙනවා. මේ කාරණා අතරේ ඒක එහෙමනම් එතුමා පිළිබඳව කතා කරන්න කල් වැඩි කියලා හිතෙන්නේ? කල් වැඩි කියලා හිතෙන්නේ ඇයි? එතුමාට දේශපාලනයට පිවිසෙන්නට ඒ අවශ්‍ය කරන කරුණු කාරණා, විශේෂයෙන්ම එතුමන්ගේ තියෙන දිත්තපුර වැසිභාවය සම්බන්ධව තියෙන කාරණාව. මොකද අපි දන්නවා මීට පෙර මහින්ද රාජපක්ෂ මහත්මයාත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අවස්ථාවේදී ජනාධිපතිවරණයේදී තියෙන නීති අනුව අපේක්ෂකයා විසින්ම තමයි ඇමතිවරණ කොමසාරිස්වරයාට තමන්ගේ ඉල්ලුම් පත්‍රයේ ඒක මේ බාර දෙන්නට ඕනේ. එතකොට ඒවා වළැක්වීම සඳහා ඕනතරම් කරුණු කාරණා සකස් කෙරුණා මහින්ද රාජපක්ෂ මහත්මයාටත්. නමුත් එතුමාව අධිකරණය මගින්ම ඔහුව අත්අඩංගුවට ගැනීමට ගත නොහැකි ආකාරයට තීන්දුව නිකුත් කෙරුණා.
ඒවත් එක තමයි එතුමාට ජනාධිපති වෙන්න ඉන්න පුළුවන් වෙන. දැන් මේ දවස්වල ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සම්බන්ධයෙන් කෙරෙන සාකච්ඡාවන් එතුමාට සම්බන්ධයෙන් දැන් නඩු කටයුතු සිද්ධ වෙනවා. දීතුපුර වැසිභාවය සම්බන්ධයෙන් ගැටළු ප්‍රශ්න මතු කරමින් සිටිනවා. ඒ අතරතුරේදී එක්සත් ජාතික පක්ෂය එකහෙලාම කියනවා ඔහු ඉදිරිපත් වෙන්නේ නැහැ මීළඟ අපේක්ෂකත්වයට කියලා. දැන් මෙහෙම කියනකොට අර පසුබිමත් එක්ක ඔබතුමාලට හිතෙන්නේ නැද්ද මේ අපේක්ෂකයාව කලින් නිකන් ඉදිරිපත් වුණොතින් ඒක අවාසි සහගත වෙන්නත් පුළුවන්? කලින් ඉදිරිපත් වීමක් කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් මෙතෙක් අපේ කඳවුරේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද කියලා ප්‍රකාශයට පත් කළා නැහැ. අපි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායක හමුවේදී තීරණය කළා. ඒ තීරණය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් විසින් සුදුසු මොහොතේදී ගත යුතුයි කියලා. ඉතින් ඒ නිසා ජනාධිපතිවරණ අපේක්ෂකත්වයයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රටේ පවතින විරෝධතාවයකට පැමිණීමයි අතර සම්බන්ධයක් ඇති කිරීම එතරම් සුදුසු නෑ කියලා මම හිතන්නේ. ඒක එතුමා කලින් කොහෙවත් මොකටවත් එමන් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව ඉල්ලන්නේ මිනිස්සු. ආණ්ඩුවත් ඒක හොඳටම දන්නවා. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සැප්තැම්බර් 5 විරෝධතාවයට ආවත් නාවත් එතුමා ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ලෙස අභිමුඛ වීම වළක්වා ගැනීමට ජනාධිපතිවරණ සටනකදී තමාගේ ප්‍රතිවාදියා බවට ගෝඨාභය රාජපක්ෂ පත් වෙන එක වළක්වා ගැනීමට ඔවුන් කළන්න පුළුවන් සෑම දෙයක්ම කරයි. මොකද මේ ආණ්ඩුව පිටිපස්සේ ඉන්න විදේශ ඔත්තු සේවාවන් ඒ කටයුත්තට අවශ්‍ය උපදෙස් ආණ්ඩුවට දෙයි. ඒ කියන්නේ ඒගොල්ලෝ බලයි පිටියේ නීති තමන්ට අභිමතාකාරයට හදා ගන්න බලයි. පාර්ලිමේන්තුවේ වෙන වෙන අනපනත් සංශෝධන වලින් යම්කිසි බැරියර් එකක් දාන්න පුළුවන් නම් ඒක බලයි. එහෙම නැත්නම් සෑම උත්සාහයක්ම දරයි. ඒක හැබැයි ඒක තීරණය වෙන්නේ එතුමා පස්වෙන්ද විරෝධතාවයට පැමිණීම හෝ මත නෙවෙයි. පැමිණියත් නොපැමිණියත් ඒ උත්සාහය එලෙසින්ම ක්‍රියාත්මක වෙනවා. දැන් එතුමාට නඩු දාලා තියෙනවනේ විශේෂ අධිකරණේ. ඒ නඩුව දැන් මේ පස්වෙන්දෙන් පස්සේ නෙවෙයිනේ. පස්වෙන්ද විරෝධතාවයට එනවද නැද්ද කියලා බලලා නෙවෙයිනේ. ඒ නිසා ඒ විරෝධතාවයට එතුමාගේ පැමිණීමත් ආණ්ඩුව එතුමා ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ලෙස පැමිණීම බලක්වා ගැනීමට දරන්න පුළුවන් නින්දිත පහත් උත්සාහයත් එකිනෙක මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. අර ක්‍රියාන්විතයේ එතුමා මහන වුණත් ඒ ක්‍රියාන්විතයේ ක්‍රියාත්මක වෙනවා. දැන් ඔතනදී එතුමා පස්වෙනිදා මේ වේදිකාවට ගොඩවීම තුල ඔබතුමා කොහොම කිව්වත් ජනතාව තුළ යම්කිසි විශ්වාසයක් ඇති වෙනවා එතුමා දේශපාලනය කරાવી කියන කාරණේ සම්බන්ධයෙන්. එතුමා දේශපාලනය කරනවා දැනට. එතකොට ඒ විශ්වාසයත් එක්ක යම්කිසි විදිහකට ඊට පස්සේ ඇතිවන සිද්ධි දාමයන් තුලින් ජනතාවගේ බලාපොරොත්තු බිඳ වැටීමක් සිද්ධ වුණොතින් ඒක ඒකාබද්ධ විපක්ෂයට හොයම නැත්නම් විපක්ෂයට මේ ආණ්ඩු පෙරලන්නට කටයුතු කරන්න මූලිකත්වය ගන්න කණ්ඩායමට බලපාන්නේ නැද්ද දේශපාලනික වශයෙන්? මම දීර්ඝ කලින් ප්‍රශ්නෙට දීපු උත්තරේ තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තනියෙන් හිටගෙන සද්දනකර හිටියත් අර ක්‍රියාන්විතයේ ක්‍රියාත්මකයි. ඔවුන්ගේ දරණ ඒ උත්සාහය ඔවුන් දරනවා. ඒක ඔහු මේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ භූමිකාවේ සිදුවෙන වෙනස්කම් මත තීරණය වන්නක් නොවේ. ආණ්ඩුව අද ජනාධිපතිවරණයකදී තමන් අභිමුඛව මුණ ගැහෙන අකමැතිම කෙනා ගෝඨාභය රාජපක්ෂ. ඉතින් ඒ නිසා ඒ අය ඒ චරිතයේ ඒ විදිහට මුණ ගැහෙන එක වළක්වන්න කරන්න පුළුවන් හැමදේම කරනවා. ඉතින් ඒ නිසා මට කියන්න තියෙන්නේ එතුමා ගෙදරට වෙලා 365 දවසෙම කාමරයක් ඇතුළට වෙලා හිටියත් මේ පරගැති ආණ්ඩුව එතුමා එන එක වළක්වන්න යම් උත්සාහයන් දරනවා නම් ඒවත් දරනවා. දැන් පස්වෙනිදා එතුමා එක්තරා ආකාරයකට මේ මහා ජනසන්නිපාතයක මැද්දට එන්නේ. එතුමා මීට පෙර එවැනි විරුද්ධතාවයක ඉඳලා නැතුව ඇති. ඉතින් එතුමාට ඒ ආభాෂයත් ඒ පරිචියත් ලැබීම ඉතා හොඳ දෙයක්. එතුමා ඒකට නාවක් ආවත් ආණ්ඩුවෙන් කෙරෙන මර්ධනකාරීත්වය ඒකට පැමිණීම නිසා තමයි මේක සිද්ධ වුණේ. ඒ නිසා ඒකාබද්ධ කරලා තියෙන්නේ වරදක් කියලා නිගමනය කිරීම නිවැරදි නෑ. හේතුව ආවත් නාවත් ඒ දැන් විශේෂ අධිකරණ නඩුව දැම්මේ එන්න කලින් පහ. ඉතින් ඒක වෙනවා. ඒක නිවැරදි නෑ, තර්කානුකූල නෑ. සමහර ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ නම මේ ජනාධිපතිවරණ අපේක්ෂකයා හැටියට රෙජිස්ටර් වෙන එක වළක්වන්න දැම්ම කිව්වොත් හොඳ නෑ නේද? එහෙම කියලා තර්ක දාන එකකුත් තියෙනවා. ඉතින් ඒ අයගේ හැබැයි ගොඩක් වෙලාට සද්භාවයෙන් කරන එකක් නෙවෙයි. ඒ කරන්නේ අවකාශයේ වෙනත් පැත්තකට හරව ගැනීමේ උපායශීලී ඌමනාවකින් අවස්ථාව. ඉතින් කොහොම වුණත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමාට
ඒ විරෝධතාවයට එන්න කියලා කියන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායකයන්ගේ සහගතතාවකින් ගත්තු තීන්දුවක් අනුව නෙවෙයි. ඒක එතුමා ගත්තු තීන්දුවක්. ඉතින් එතුමා එහෙම තීන්දුවක් ගන්නේ නැහැ ආවට ගියාට. නිකරුණේ ගන්නෙත් නැහැ. එතුමා මෙච්චර කාල විරෝධතාව තිබ්බා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට එන්න කියලා කිව්වේ නැහැ. ඉතින් පස්වෙනි දෙකට එන්න කිව්වේ එතුමාම හිතලා එතුමාගේ ඔළුවේ තියෙන කිසියම් මේ දැක්මක් සහ කාලසටහනක් අනුව විය හැකි. ඒ හින්දම තමයි මේ ප්‍රශ්න ටික ඇහුවෙත්. එහෙම එතුමා නිකම්ම එන්න කියන්න බෑ නේද කියලා හිතන නිසාම තමයි. දැන් ඔය අතරේ බැසිල් රාජපක්ෂ මහත්මයා සම්බන්ධයෙන්ුත් මේ දවස්වල යම් කිසි කතාවක් තියෙනවා. එතුමා තමන්ගේ සහෝදරයාගේ මරණයටවත් සහභාගී නොවි ඇමරිකාවට යන්නේ හදිස්සියෙම ඇයි කියන ප්‍රශ්නේ. එහෙම ඒ ගේමකටද කියලා නම් මම ඇත්තටම දන්නේ නැහැ. ඔහු පුරවැසිභාවය, ඔහුගේ පුරවැසිභාවය ද්විතීයික පුරවැසිභාවය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් යම් කිසි සාකච්ඡාවක් ඉන්නවා කියලා එහෙම ඔබතුමා දන්නවාද ඒ සම්බන්ධයෙන් එහෙම සූදානමක් තියෙනවා. මම ওই පළවෙනි වතාවට ඇවිල්ලා සමාජ මාධ්‍යවල කියලා තියෙනවා එතුමා මේ ද්විතීයික පුරවැසිභාවය අයින් කරගන්නේ නැහැ කියලා. සමාජ මාධ්‍යවල මේ කියවෙන හැටියට බැසිල් රාජපක්ෂ ඇමරිකානු බ්‍රිතාන්‍ය කැනඩා ජර්මන් තානාපතිවරුත් එක්ක තරුපහේ හෝටලෙක විශේෂ සාකච්ඡාවක් තිබුණාය. ඉන්දියානු මහකොමසාරිස් සුරකතනින් කතා කළාය. ඊට පස්සේ තමයි ඔහු ඇමරිකාවට ගියේ කියලා කියවෙනවා. ඒක ඇත්තද නැද්ද ඔබ දන්නවද? දූප මම නම් ඔවා කෙනෙක්ගෙන් අහන්න තරම්වත් වැදගත් දේවල් නැහැ නේ ඔබ හිතන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට විදෙස් තානාපතිවරුන්ගේ විරුද්ධත්වයක් තියෙනවද? විරෝධයක් තියෙනවද? ඔහු දේශපාලනයට පැමිණීම සහ ඔහු දේශපාලනය කිරීම සම්බන්ධව යම් කිසි විරෝධයක් තියෙනවද? මම අර ඔබට කිව්වේ ලංකාව සම්බන්ධයෙන් මේ ලංකාවේ ආධිපත්‍ය පතුරවාගත්තේ කවුද කියන එකට අදාළ තරගයක් තියෙනවනේ රටවල් කීපයක් අතර. ඒ අතරින් සමහර රටක් දෙකක් ඉතුමාගේ දේශපාලන ආගමනය කිරේ එතරම් සතුටක් පෙන්වන්නේ නැහැ. නමුත් මුල් අවස්ථාවන් වලදී තිබිච්ච මට්ටමේ විරුද්ධත්වයක් තවමත් තියෙනවා කියලා මං හිතන්නේ නැහැ. ඒවා කාලය විසින් ක්‍රමානුකූලව විසඳීමට ලක් වේ. ඒකපද විපක්ෂය දිගටම හදිසි ජනාධිපතිවරණයක් ගැන සඳහන් කරනවා. හදිසි ජනාධිපතිවරණයක් ඒවි කියලා. එහෙම දෙයක් වෙයිද? දැන් පළාත් සභා මැතිවරණය අනන්තය දක්වා කල් දාලානේ තියෙන්නේ. ඒක තියෙන දවසක් ඒකට මේ ඒ පාප කර්මයට වැඩියම කරගහපු ජනතා විමුක්ති පෙරමුණේ උදවියවත් දන්නේ නැහැ දැන් ඒ ගේන දවස. මම දැක්කේ නැහැ ජනතා විමුක්ති පෙරමුණ විවාදවලදී අසරණ වෙනවා. බොහොම දුෂ්කරම කාලේ තමයි දිල්කා ඔය ඒ කාලේ තිබිච්ච එකම සජීවි සංවාදයට මම ගියේ වෙනත් රූපවාහිනී නාලිකාවක. අපි එදත් ගිහිල්ලා ජයපී කොඩිය බේරගෙන ආවා. මට මතකයි එක දවසක් මම විවාදයකට ගිහිල්ලා ආවම කථානායක විජිමුළු උබණ්ඩාර මැතිතුමා කිව්වා අයියරේ මම බැලුවා සාසනේ කැඳ හැලියයි දෙකම බේරගෙන ආව නේද කියලා. ජවිපේ කවදාකවත් මේ වගේ සම්බන්ධවල හිර වුණේ නැහැ. දැන් ඒගොල්ලෝ හිර වෙන්න පටන් ගන්නවා. මම දැක්ක සුනිල් හඳුනිස්සී මන්ත්‍රීවරයා ඔබ දෙපළ ඉදිරියේපත් වෙච්ච අසරණ කමේ ප්‍රමාණය. ඉතින් ඒ ජවිපෙත් කරගහලා පළාත් සභා ඡන්දේ කල් දැම්මා. දැන් ඒක එන දවසක් නැහැ. ජනාධිපතිවරණයට පෙර මේ පළාත් සභා ඡන්දේ තියයි කියලා විශ්වාසයක් අපි කාටවත් නැහැ. මොකද හේතුව ජනාධිපතිවරණයකට පෙර තවත් පරාජයක් ලබන්න මේ ආණ්ඩුව කැමති වෙයි කියලා අපට පේන්නේ නැහැ. ඒ නිසා මොන ප්‍රෝඩාවක් හරි කරලා මේකළු බලන්නේ මේ මැතිවරණය කල් දාන නීතියට පටහැනිව. ඊට එරෙහිව අධිකරණයට ගියත් සමහර නඩුවල තීන්දු නැහැ. දැන් FCID එකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු පැවරුවා. නඩුව අහලා ඉවරයි. තීරණේ දෙන්න විතරයි තියෙන්නේ. අපි දන්න විදිහට තීරණේ ලියලත් ඉවරයි. හැබැයි ඒක ප්‍රකාශයටපත් වෙන්නේ නැහැ. ඒ නිසා නීති විරෝධී FCID එක තාමත් මේ මන්ත්‍රීවරු පිටිපස්සේ දඩේම කරගෙන යනවා. ඉතින් ඒ විදිහේ රටක් නෙමේ මේක. මේ නීතියේ ආධිපත්‍ය හරියට පතුරවලා තියෙන රටක් කියලා අපිට කියන්න බෑනේ. දැන් ජෝන්ස්ටන් මන්ත්‍රීතුමාව හිරේ දාන්නේ ගම් වතුර කාලයක සතුසෙන් ගන්නවා ණයට බඩු මිනිසුන්ට බෙදන්න. ඊට පස්සේ ඒක බිල ගෙවනවා. ඒ බිල ගෙවපු එක ගැන කරුණු සඳහන් නොකර අධිකරණයට වැරදියට තොරතුරු සපයලා ජෝන්ස්ටන් ෆර්නාන්ඩෝ මන්ත්‍රීතුමාව හිරේ දානවා. එතකොට දැන් මේක තමයි ක්‍රමේ. ඉතින් මේ ක්‍රමයට මේ දේශපාලන දඩේම කරාම ආණ්ඩුව හිතනවා මේ එන සෙනඟ අඩුවෙයි. දැන් ඕකෙන් වැඩි වෙනවනේ. ජොන්සන් මන්ත්‍රීතුමාට ආදරය කරන මිනිස්සු 10000ක් නම් එන්න හිටියේ දැන් 20000ක් එනවා. ඒකෙන් තියක් පිරිමහ ගන්නත් එක්ක එනවා. ඉතින් ඒ නිසා මේ ආණ්ඩුව තමන්ගේ මුග්ධකම නොහැකියාව ඒ වගේම හිඟනකම පෙන්නපු ආණ්ඩුවක්. දැන් බලන්න රුපියල් අව ප්‍රමාණය වීම විතරනේ මේ රටේ දිනපතා දෛනිකව වෙමින් පවතින්නේ. දැන් ඉතිහාසයේ ප්‍රථම වතාවට රුපියල ඩොලරයට සාපේක්ෂව 160ක් තැන්නා. මේ රුපියල අවප්‍රමාණය වීම නිසා පමණක් අපේ රටේ ණයබර අතිරේකව වැඩි වෙනවා රුපියල් බිලියන 820කින්. රුපියල් බිලියන 820කින්. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හදන්න
දකුණු අධිවේගය හදන්න, නොරොච්චෝලේ තාප බලාගාරය හදන්න, හම්බන්තොට වරාය හදන්න, මත්තල ගුවන් තොටුපළ හදන්න, ඔය ඔක්කොටම ගියේ රුපියල් බිලියන 460යි. රුපියල අවප්‍රමාණය වීමෙන් විතරක් අතිරේකව ණයබර වැඩි වුණා රුපියල් බිලියන 820කින්. නිකන් වැඩි වෙච්ච ගාන. ණය අරන් අලුතෙන් නෙවෙයි. එතකොට රුපියල මේ අවප්‍රමාණය වීමෙන් දෛනිකව අපේ ණයබර වැඩි වෙනවා. ඒ නිසා ආණ්ඩුව කියනවා නම් ණයබරයි කියලා ඒ ණයබර උපරිමයෙන් වැඩි කරගන්න ආණ්ඩුව. මේ රුපියල අවප්‍රමාණය වෙන්නේ ඉඩහැරීමෙන්. ජාත්‍යන්තර මුල්‍ය ආරමුදල දෙන ආර්ථික කොන්දේසි වලට යටත් වෙලා මේ වෙන්නේ. එතකොට දැන් ඉතින් ඒ නිසා ඒ දේශීය මුදල් ඒකකයේ අවප්‍රමාණය වෙන්න ඒකේ පීඩණය එන්නේ සොදේශිකයාට. විදේශ භාණ්ඩයක් විදේශ වලින් ගෙන්නන යම් දේවල් පරිභෝජනය කරන මිනිහට බෙහෙත් ටික එන්නේ පිටරටින් නම් ඒ බෙහෙත් ටික පරිභෝජනය කරන මිනිහට ඔය රුපියල් 5කින් පාම් පිටි මිල ඉහළ නම් වන්න ඇත්තේ මම ඒක ගැන මගේ සාමාන්‍ය නිගමනයක් ඇත්තේ මේ තිරිඟු පිටි ලෝක වෙළඳපොලේ වැඩි වෙච්ච නිසා නෙවෙයි රුපියල අවප්‍රමාණය වීම මේ සමාගම් වලට බලපාන නිසා මම මේක සාධාරණීකරණය කරනවා නෙවෙයි පාම් පිටි කාර්ය ලැබන අතිරේක ලාභ ගොඩක් තියෙනවා දැන් ඒ නිසා මේ ආණ්ඩුව ආවට පස්සේ බදු සහන දුන්නනේ කිරි පිටි සමාගම් වලට මිලියන ගණන් බදු සහන දුන්නා පාම් පිටි කේන සමාගම් වලට මිලියන ගණන් බදු සහන දුන්නා හැබැයි මේ රටේ දේශීය කර්මාන්තයකට දුන්නද බදු සහනයක් මේ රටේ මොන හරි හදන මිනිහෙකුට දුන්නද බදු සහනයක් නිපදවන මිනිහෙකුට දුන්නද බදු සහනයක් කඹුරලා කොරියාවේ වෙන්න පුළුවන් මැද පෙරදිග වෙන්න පුළුවන් ඒ රටවල අපරිමිත දුක් විඳලා හම්බ කරලා අවුරුදු 10 15 ගෙවලා එන මිනිහට මොකක් හරි දුන්නද බදු සහනයක් ආම්බුට පිටියක් දෙන්නම් ගරින් වාහනයක් කියලා. ඒ මේ රටට ලේ කඳුළු දහඩිය හෙලන මිනිසුන්ට සහන නැහැ. ඒ මිනිසුන්ට බරපටවනවා විදේශිකයාට රතු පාවාඩේලනවා දොරාරිනවා සහන දෙනවා විදේශ සල්ලි කැමැති පරිදි ගේන්න දෙනවා මහ බැංකුව නොදෙන ගෙනියන්න දෙනවා ඉඩම් සින්නක් කරව ගන්න දෙනවා ගෙවල් සින්නක් කරව ගන්න දෙනවා මෙහෙන් සොදේශිකයා අතරගාතෙන් වටනකොට විදේශිකයාට මේක ඉඩ ප්‍රස්තාව විවෘත කරනවා ඉතින් ඒක මේගොල්ලෝගේ නියෝ ලිබරලිසම් කියන්නේ නව ලිබරල් වාදය කියන්නේ මේකට ඒතකොට නව ලිබරල් වාදී ප්‍රතිපත්තිය තමයි මේ අද ක්‍රියාත්මක වෙන්නේ මේකේ කෙලවර තමයි රාජ්‍ය අපට අහිමි වෙන්නේ ජාතික රාජ්‍ය අපට අහිමි වෙන්නේ ෆිඩෙල් කැස්ට්‍රෝ සහෝදරයා එක වෙලාවක කියනවා ඔහු ජීවිතුන් අතර සිටියේදී කියනවා මේ අවස්ථාවේ අප ඉදිරිපිට තිබෙන ප්‍රධානතම සටන සමාජවාදී සඳහා වූ සටන නොවේ. නව ලිබරල් වාදයේ විසින් චිරාත් කාලයක් තිස්සේ හොඳට හෝ නරකට අපසතුව පැවති ජාතික රාජ්‍ය අපට අහිමි කිරීමට එරෙහි සටනයි. ඒ සටන තමයි ප්‍රමුඛත්වයේ දියුත්තේ. අද අපි මුහුණ දීලා තින්නේ මෙන්න මේ සටනට. අපේ ජාතික රාජ්‍ය, අපේ පොළව, අපේ මිනිසාට අදාළ ඉතිහාසය, නිකන් ඉතිහාසයක් නෙවෙයි 2500ක ලිඛිත ඉතිහාසය. එතනිනුත් එහාට ගිය තවත් දෙවන්ත ඉතිහාසයක් මේ මහා ඉතිහාසයක් දරාගත්තු ජාතියක් ක්‍රිස්තු පූර්ව 1-2 අතර තට්ටු නමේ ගොඩනැගිල්ල ලෝවා මහා පාය හදපු ජාතියක් යෝදෑල හැතැම්මට බැස්ම අඟලට නියමිත ප්‍රමිතියට මීට අවුරුදු දහස් ගණනකට කලින් හදපු ජාතියක් ප්‍රශ්න අහන්න බැරි දෙයක් සීගිරියගල මුදුනේ මහා ඒ දියුණු මාලිගාව හදලා ගැමේ වතුර ටික සුනිල් හඳුන්නෙත් ටික ගැමේ වතුර ටික ඔව් ඉඩ දුන්න ප්‍රශ්න අහන්න අපිට දැන් ඔබ කිව්වට ඔහු අසරණ වුණා කියලා සුනිල් හඳුන්නෙත් ටික අපිට ඉඩ දුන්න ප්‍රශ්න අහන්න ඒවට ඉවසෙන්න මම ඔබට ඉඩ නොදී හිටියද කීපවරක්ම ඔබ මට ඔබ මගෙන් ඉඩ ලබා දෙපුණු විතරද ඔබ ප්‍රශ්න අහන්නේ අහන්න දෙන්නේ නැහැ නේ ඔබ දැන් මම දෙතුන් පාරක් උත්තර මම දිල්කගේ ප්‍රශ්නෙට උත්තර දෙදිමින් හිටියේ චාපා මහත්තයා හොඳයි හොඳයි ඔබ මේ ප්‍රශ්නෙට උත්තර දීලා ඉවරනට පස්සේ ඔබේ ප්‍රශ්නේ අහන්න මම ඒකට උත්තර දෙන්නම් ඔබ තමයි ප්‍රශ්නය මේ පිළිතුර අවසන් කරන්න ඔව් ඉතින් ඒ නිසා එහෙම රටක තමන්ගේ රාජ්‍යත්වයේ ජාතික රාජ්‍යයේ හි සිටින ජාතියට අහිමි වෙනවා නම් ඒක දිහා මුනිවත රැකෙන් බලන් ඉන්න බෑ. ඒ නිසා තමයි මේ රටේ මිනිසුන්ට සාධාරණ යුක්ති සහගත අයිතියක් තියෙන්නේ මේ බොරු කන්දක් මවන බොරු එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියලා මිනිසුන්ට ණය දෙනවා. ඒගොල්ලෝගේ මේ ගැත්තොන්ට ණය දෙනවා 106 ණයට ගන්නවා. ආණ්ඩුව භාගයක් පොඩිය ගෙවනවා. එයා භාගයක් ගෙවනවා. මේක 113-14ට වෙන බැංකුවක දා ගන්නවා. මුකුත් එන්ටර්ප්‍රයිසස් එකක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ විදිහේ ප්‍රෝඩා කරන දැන් දැයට කිරුලට හෙන හත දිදී බැන බැනව නාස්තියක් කියේ. දැන් ඒගොල්ලෝ ප්‍රදර්ශන ඊට වඩා වීදම් කරලා තියෙනවා. දැයට කිලි අඩු ගානේ ප්‍රදේශයේ ගොඩනැගිලි හරි හැදුනා මේකේ මුකුත් හැදෙන්නේ ඉතින් ඒ නිසා එහෙම ආණ්ඩුවක් එක්ක තවදුරටත් පවතින්න බෑ මේ රටේ මහ ජනතාවට සාධාරණ යුක්ති සහගත අයිතියක් තියෙනවා එවැනි පාලනයකට එරෙහිව නැගී සිටින්න දැන් ඔබේ ප්‍රශ්න අහන්න තියාපන් ලංකාවේ ප්‍රථමතාවට ආර්ථික ඝාතකයකින් යෙදුම හැදී ඔබ ඒක කිව්වේ පීබී ජයසුන්දරට හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට මගේ ප්‍රශ්නය මේ අද ඔබ දැඩලෙස විවේචන කරන ක්‍රියාදාමයේ ඔබත් ප්‍රබල අමාත්‍ය ධුරයක් දරපු ගිය ආණ්ඩුව තුලත් ඊට කලින් ආණ්ඩුවලත් එක දිගටම ආපු ක්‍රියාදාමයක උච්චස්ථානයක් නෙමෙයිද නෑ කෙටි උත්තරේ නෑ ඒ කියන්නේ පීබී ජයසුන්දර යටතේ ආර්ථික ප්‍රතිසංස්කරණ සිද්ධු වුණේ මේ විදිහට නෙමෙයි ජාත්‍යන්තර මුල්‍ය ආරමුදු ලෝක බැංකුව පීබී ජයසුන්දර යටතේ ආර්ථික සිදුවෙච්ච සමහර ප්‍රතිසංස්කරණ වලදී
අපි මේ සඳහන් කරන ඒ කියන්නේ නියෝ ලිබරලිසම් න්‍යාය පත්‍රයට උචිත ඒවා යම් යම් ප්‍රමාණයන්ගෙන් නොවුනයි කියලා මම කියන්නේ නැහැ. හැබැයි සමස්තයක් හැටියට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමානි මුදල් ඇමති ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඔබ කොහෙවත් පෙන්නන්න මේ රටේ රාජ්‍ය සම්පත් විකුණන් කෑවේ නැහැ. ඔය මේ ආණ්ඩු පක්ෂයෙන් කියන ප්‍රධානම දේ මොකද්ද? ශැංග්‍රිලාකට ඉඩම දුන්නා සින්නක්කරව කියන එක. ඊට පස්සේ වාසුදේව නානාකාර මන්ත්‍රීතුමා කැබිනට් පේපර් එකක් දැම්මා සින්නක්කරව මීට පසු ඉඩම් විදේශික සමාගම වලට නොදිය යුතුයි කියලා. ඒක ජනාධිපතිතුමාතුළු මුළු කැබිනට් මණ්ඩලෙම අනුමත කළා. ඒක ශැංග්‍රිලාකට ඒ වෙලාවේ දුන්නේ යුද්ධෙන් පස්සේ විශාල සමාගම් ලංකාවට ගෙන්ව ගන්න ආකර්ෂණීය සාධකයක් හැටියට. හැබැයි ඒකෙන් පස්සේ එතුමා 99 අවුරුදු බදු ඇරෙන්න 30 අවුරුදු බදු හරි මොනහරි ඇරෙන්න සින්නක්කරව දෙන එක නැවැත්තුවා. එතකොට සින්නක්කරෝ මේ විදේශිකයන්ට ඉඩම් ගන්න තිබ්බ නීතිය රාජසේනාරත්න ඊට කලින් ආණ්ඩුවේ හදලා තිබ්බා ඒකත් නැවැත්තුවා. සොදේශිකයාගේ උමනාවටයි වැඩ කළේ. ඒකයි 7.5% වර්ධන වේගයක් යුද්ධයක් කරද්දිත් තිබුණේ. යුද්ධයක් කරද්දිත් මේ රටේ මිනිස්සු මෙච්චර දුක් විඳන්නේ නැහැ. එහෙනම් පීබී ජයසුන්දරගේ ආර්ථික ඝාතකය කිව්ව හැම තැනම. ඒ ආර්ථික මූලෝපාය ඇතුලේ තිබුණා එවැනි ලක්ෂණ. ඒක තමයි ඒ චෝදනාව නගන්න හේතුව. හැබැයි ඒ මිනිස්සයා ආර්ථික ඝාතකයා නම් මේ ආණ්ඩුවට මොකද්ද කියලා කියන්නේ කියලා තමයි මට තේරෙන්නේ. මේක සමූහ ඝාතකෙක්. ආර්ථික සමූහ ඝාතකෙක්. මොකද එතන තිබුණු අපි දකින්න මොනවා හරි දුර්වලකම නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ ඊට එහාට ගිය විනාශකාරීත්වය. ඒ නිසා කවුරු හරි සංසන්දනය කරන්න හදනවා නම් මේ රටේ ආර්ථිකයේ 7.5% වර්ධන වේගයක තියාගෙන යුද්ධෙකුත් කරන ගමන් සහලිනුත් මේ රට ස්වයං පෝෂණය කරලා බඩඉරිඟුවලිනුත් මේ රට ස්වයං පෝෂණය කරපු එවැනි ආණ්ඩුවක් මේ පරගැති හිඟන ආණ්ඩුවට සමාන කරලා පෙන්වන්න යනවා නම් මොකක් හරි වචනයක් පටන් ගන්න මම කියන්නේ ඒක බොහොම අසාර්ථක උත්සාහයක්. කෙටි විරාමයක් ලබා ගන්න විරාමයෙන් අන්තරය ඇතම. ලිත්තක් වනතුන්සේ හැට සමගින් දැන් ඔබතුමා පළත් සභහ මැතිවරණය ගැන කතා කර සුනිල් හඳුන් ඇති මහත්මය දීපු පිළිතුරු සම්බන්ධයෙන් දැන් ඒ එතුමාගෙන් නිදාහපු ප්‍රශ්නවලම තවත් විදිහකින් ඔබෙන් ඇහුවතින් ආණ්ඩුවට මැතිවරණයක් අවශ්‍ය නැහැ ඔවුන්ගේ ඔවුන් කියන ප්‍රකාශත් එක්ක මැතිවරණයක් ඉල්ලන්නේ හැම තිස්සම ඔබතුමන්ලා විපක්ෂය. එතකොට දැන් පසුගිය සීමානීරණ වාර්තාවට ඔබතුමන්ලා අකමැත්තෙන් හරි මේක සම්මත කරගත්තා නම් ආණ්ඩුවට සිද්ධ වෙනවා මැතිවරණයකට යන්නට. එතකොට ජනතාව අනිත් පැත්තෙන් අහන ප්‍රශ්නයක් තමයි මේකට විරුද්ධ වීම හරහා ආණ්ඩුවට අවශ්‍ය වෙලා තිබිච්ච දේට නේද ඔබතුමන්ලත් අවසානයේදී උදව් කරේ කියලා. ඕකම තවත් විදියකින් තමයි දසුනිල් හඳුන් නිති මහත්මයාගෙනුත් ඇහුවේ. නමුත් ඔවුන්ගේ අවස්ථා දෙක. ඒක ඔවුන්නේ මුලවස්ථාවේදී මේක සුජාත භාවයේ දුන්නේ. අහවල් මාසෙ වෙනකොට අහවල් අවුරුද්දේ අපි ඡන්දේ දිනාගත්තා ඔක්කොම එකට තියනවා කියලා ලොකු ආරම්භයවනේ. හරියට ඒක මහා වීරයෝ වගේ නේ කිව්වේ. මෙතන මේ ඔබ චෝදනාව නගන්නේ සීමා නිර්ණය වාර්තාව ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවකින් හදන්නේ. එතකොට මේ වාර්තාව හදන්නත් ලක්ෂ 200කට වඩා මම හිතන්නේ මුදලුත් වියදම් වෙලා තියෙනවා. පාර්ලිමේන්තුව දවසක් රැස් වෙන්නත් ලක්ෂ ගාණක් වැය වෙනවා. එතකොට මේ මහජන මුදල් ලක්ෂ ගාණක් වියදම් කරලා හදපු වාර්තාව අරගෙන ඉන්න ඇමතිතුමත් ඒකට විරුද්ධ වෙනවා. එතකොට රටේ අගමැතිත් ඒකට විරුද්ධ වෙනවා. ජනාධිපති පත් කරලා හදපු කමිටුවකින් එන වාර්තාවට. මම ඔබේ ප්‍රශ්නේ අනිත් පැත්තට අහන්නම්. අපි ওই වාර්තාවට පක්ෂ වුණයි කියන්නකෝ. ඕකට 3/2 ලැබුණයි කියන්නකෝ. 3/2 ලැබුණා නම් ඊළඟට මොකද වෙන්නේ? ඒක පක්ෂ වුණයි කියලා එතනින් වහාම ආයි මැතිවරණය සක්‍රිය වෙන්නේ නැහැ. ඕක ගිල කොමාරි ජනාධිපතිවරයා ගැසට් කරන තැනට යන්න ඕනා. ගැසට් එක නුගහ හිටියොත් අපි උසාවියයි. උසාවියත් තම මාස දෙක තුනක් හතරක් පහක් නඩු වැද්දොත්. ඒ නිසා මෙතන තියෙන්නේ ඌමනාව. ආණ්ඩුවේ ඌමනාව තියෙන්නේ නොකර සිටීම, නොපවත්වා සිටීම. අපි ගන්න තීරණේ අපි සීමා නිර්ණය පනත සම්මත කරත් ඒ ඌමනාවට ඔවුන් ගමන් කරන්නේ. සීමා නිර්ණය ප්‍රතික්ෂේප කරත් ඒ උමනාට ගමන් කරන්නේ. ඒ සීමා නිර්ණය අපිට අනුමත කරන්න බැරි ඇතුළත කරුණු ගොඩක් ඒකේ තියෙනවා. ඒ සීමා නිර්ණය වාර්තාවේ තියෙනවා අපිට පිළිගන්න බැරි සීමා නිර්ණය කිරීම. ඒක මහජන නියෝජිතයන් සමග පුළුල් සංවාදයක් සිද්ධ වෙලත් නැහැ. ඉතින් අපි කිව්වේ මේක කරගෙන යන්න සීමා නිර්ණය කිරීම ඒක කරගෙන යන්න. අපිට පුළුවන් මොන මැතිවරණ ක්‍රමයක් හරි පරණ එක හරි මොකක් හරි ඉක්මනින් ක්‍රියාත්මක කර හැකි එකකට අපි වහම නීතිය වෙනස් කරගන්න.
ඒක කරොත් මැතිවරණය තියන්න පුළුවන්. හැබැයි ඒකට ඒකට සූදානමක් තියෙනවා දාන්න. ඒකට සූදානමක් තියෙන බව පෙන්නුමින් ඒක මගහැරෙන්නවා. දැන් ඒකට මොකද කරන්නේ? මේ මගහැරීම වළක්වා ගැනීම සඳහා මොකක්ද ගත හැකි ක්‍රියාමාර්ගය? මොකද දැන් නැවත කමිටුවක් පත් කළා තියෙනවා. ඒ ප්‍රාධිකරණයෙන් තීන්දුවක්ම දීලා තියෙනවා පළාත් සභා ඡන්දය කල් දැමීම ආණ්ඩුවට කළ හැක්කක් නොවේ කියලා. ඒ තීරණය කතානායකට දැනුම් දීලා තියෙනවා. ඒ තීරණය එසේ තිබියදී ඒ තීරණය නොසලකා හැරලා තමයි ආණ්ඩුව මේ විදියට නීතියට පටහැනිව මේක කල් දාගෙන යන්නේ. ඉතින් මේක නීතියට අනුව සිද්ධ වෙන දෙයක් නෙවෙයි. නීතියට පටහැනිව සිද්ධ වෙන දෙයක්. FCID එක හදලා තියෙන්නේ නීතියට පටහැනිව. මේ ඡන්ද කල් දාගෙන යන්නේ නීතියට පටහැනිව. FCID එක හදපු එක වැරදි කියලා තීන්දුවක් කියලා උසාවි ගියාට නඩුව අහලා ඉවරයි උසාවියේ තීන්දුව නැහැ. මේකට විරුද්ධවත් අපිට කරන්න පුළුවන් එහෙමනම් උසාවියන්. උසාවි ගියත් ඒ සන්තෑසියම තමයි. ඉතින් ඒ නිසා තමයි මේ නීතියට පටහැනිව රටේ පාලන සුක්කානම හසුරුවන පරගති ආණ්ඩුවකට විරුද්ධව පාරට බැහැලා සටන්කාමීව ප්‍රහාරාත්මකව මුහුණ දෙනව ඇරෙන්න වෙන උත්තරයක් මේ රටේ රටවැසියන්ට ඉතුරු කරලා නැහැ. වෙන උත්තරයක් ඉතුරු කරලා නැහැ. දැන් බලන්න ආබාධිත පුද්ගලයන්ට දෙනවා සාමාන්‍යයෙන් 3000ක ආධාර මුදලක්. දැන් මේ වෙනකම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ඒ සල්ලි ටික ඇවිල්ලා නැහැ. ආබාධිත මිනිස්සු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එනවා, අසරණ වෙනවා, යනවා. දැන් චමින්ද විජේසිරි කියලා එක්සත් ජාතික පක්ෂයේ බදුල්ලේ මන්ත්‍රීතුමා ඉන්නවා. එතුමා ප්‍රසිද්ධිය ප්‍රකාශ කළා පත්‍රවල මුළු පිටුවේ තිබුණා. ඔය එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියන්නේ පට්ටපල් බොරුවක්. සල්ලි තියන අයම අඩුපොලියට ඒ සල්ලි ටික අරගෙන වැඩි පොලියට වෙන තැන්වල දානවා. දාලා නිකන් ඉඳන් සල්ලි හොයනවා. ඒකේ පොලියෙන් භාගයක් ආණ්ඩුව ගෙවනවා. අපි බැංකුවලට කියනවා අපේ ආණ්ඩුවක් ආවට පස්සේ ඔය පොලිය ගෙවීමක් සිද්ධ කරන්නේ නැහැ. බැංකුව වගකීම් ගන්න ඕන. බැංකුව වගකීම් නොගෙන ඔය ණය දීලා ඊට පස්සේ සිද්ධ වෙන්නේ මැනේජර්ලට ඔවට උත්තර දෙන්න. අපේ ආණ්ඩුවකදී අනිවාර්යෙන් ඔය පොලිය ආණ්ඩුව ගෙවීමක් කපනවා. ඒ වගේම පොලි සල්ලි පොලියට දාලා සල්ලි හම්බ කරන්න දීපු ණය මුදලට අදාළ නියමිත පොලියත් අපි නැවත එකතු කරනවා. ඉතින් ඒ නිසා මේ විදිහට වැඩ කරන ආණ්ඩුව දැන් මේ සාහිත්‍ය මාසේ ඔබ හොයලා බලන්න පොත් ප්‍රකාශකයන්ගේ මේ කඩදාසි මිල කොච්චර ගණන්ද, බදු ගහලද කොච්චර පොතක් මුද්‍රණය කරද්දී බදු කොච්චර කර මුහුණ දෙනවද කියවීමේ මාසය කියලා කියන්නේ. කියවීමේ මාසේ අද මේ දැරිය හැකි මිලකට පොතක් ගන්න පුළුවන්ද? ඉතින් ඒ නිසා මේ හැම පැත්තකින්ම කඩාවැටෙන රටක්. ඒ කඩාවැටෙන රටේ මිනිස්සු ඒ කඩාවැටීම දිහා බලා සිටිය යුතු නැහැ. ඒ එසේ ඒකම දිහා බලා සිටමින් හූල්ලමින් සිටීම ප්‍රතිඵලදායක නැහැ. ඒ නිසා තමයි ඊට එහාට ගිහිය සක්‍රීය මැදිහත් වීමක් කළ යුතු තියෙන්නේ. දැන් මේ සීමා නිර්ණ වාර්තාව සම්බන්ධයෙන් ඊට පස්සේ ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක කමිටුවක් පත් කරලා තිබෙනවා. ඔබතුමන්ලාගේ නියෝජනයක් මේ කමිටුවට තියෙනවද? අපේ නියෝජනයක් ඒ කමිටුවට නැහැ. ඒක ගැටලුවක් නෙමෙයිද? ඔබ අහන්නේ ඒකාබද්ධ විපක්ෂයේ හැටියටද? ඒකාබද්ධ විපක්ෂයේ හැටියට ඒ වෙනි නියෝජනයක් තියෙනවද කියන එක මම දැනුම්වත් නැහැ. මම ඒක ගැන හොයලා බලන්න ඕන. හොඳයි. අනිත් පැත්තෙන් දැන් අපි සිංගප්පූරු ගිවිසුම පිළිබඳව ඔබතුමා යම් කාරණා කීපයක් වැඩසටහන මුලදී පැහැදිලි කරා. මේ සිංගප්පූරු ගිවිසුම කවුරු කොහොම කිව්වත් අවසානයේදී දැන් මේකටත් මේක සම්බන්ධවත් කමිටුවක් පත් කරලා තියෙනවා. මේ වෙනකොට මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන හැබැයි කමිටුව වාර්තාව කෙසේ වෙතත් මලික් සමරවික්‍රම මහත්මයා කියනවා මේක ක්‍රියාත්මකයි දැන් මේ වෙන විටත් කියලා. එතකොට කමිටුවකින් වාර්තාවක් ලබා දීලා මේ ගිවිසුම ආපස්සට හරවන්නට හැකියාවක් තියෙනවද දැන් වෙනකොට ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් මැදිහත් වීමක් සිද්ධ වුණත්? අස්වැයා ගියාට පස්සේ ස්ථාලයේ වැහිවීමක් වගේ තමයි අපිට බැලු බැලමට පේන්නේ. නමුත් මේක නිසි කැබිනට් අනුමැතියක් ශ්‍රී ලංකා රජයේ විදියට අරගෙන නැහැ. එතකොට ශ්‍රී ලංකා රජයේ නීතියට අනුව මේක පිළිගත හැකි ගිවිසුමක් නෙවෙයි. කැබිනට් එකේ තීන්දුව කරලා තියෙන්නේ මේ ගිවිසුමෙන් බලපාන විෂයන් අදාළ අයත්යමක සාකච්ඡාවකට නැවත කැබිනට් එකට ගේන්න. නමුත් සිද්ධ කරන්නේ එවැනි ක්‍රියාදාමයක් අනුගමනය නොකර අර අමාත්‍යංශ ලේකම්වරියවත් යොදවගෙන පළාත් පාලන මැතිවරණයට මුළු රටේම අවධානය යොමු වෙලා තියෙන කාලේ හොර රහසේම මේක අස්සම් කරන එක. මේ රටේ වෘත්තිකයොත් එක්ක ප්‍රමාණවත් සාකච්ඡාවක් කරලා නැහැ. දැන් සිංගප්පූරුවට අපෙන් යවන බඩු වලට අපිට බදු සහන හැමදාම ලැබුණා. ඉතින් අපිට අමුතුවෙන් විලඳ ගිවිසුමකට යන්න දෙයක් නැහැ. මේකෙන් උනේ සිංගප්පූරුවෙන් එවන බහණ්ඩ වලින් ලැබෙන බදු ආදායම රජයට නැති වුණා මිලියන 1000කට වඩා අවුරුද්දකට. එතකොට වෙන්නේ ඒ නැතිවෙච්ච බදු ටික කොහෙන්ද ගන්නෙ? ස්වදේශික ව්‍යාපාරිකයගෙන්. ස්වදේශික මේ වෙළෙන්දාගෙන්. ඒ නිසා තමයි ආදායම් බදු දෙපාර්තමේන්තුව දැන් හෝටල් ගාවට ඇවිල්ලා ලාච්චු දිහා කට ඇරගෙන බලන් ඉන්නවා. දවසට කීයක් එකතු වෙනවද බලනවා. ගාන 30න් වැඩි කරනවා. මාසෙ ගාන තීරණය කරනවා. ඒ විදිහට බදු ගහ යනවා. ඉතින් මේකේ දේශපාලන කාරණේ මොකක්ද දැන් බලන්න. මේ සිංගප්පූරු ගිවිසුමේ ඒකේ තියෙනවා 369200 කියන අංකයේ යටතේ ඖෂධ සමාගම්වල බැහැර කරන ලද අපද්‍රව්‍ය ගේන්න පුළුවන්.
ඊළඟට 300යි 825යි 2000 2001 කියන අංකේ නාගරික අපද්‍රව්‍ය ගේන්න පුළුවන්. 38යි 25යි 2000න් මල පහ අපද්‍රව්‍ය ගේන්න පුළුවන්. 38යි 25යි 3000න් රෝහල් රසායනික අපද්‍රව්‍ය ගේන්න පුළුවන්. 811යි 299යි බිඳු දෙකෙන් බැරලෝහ ගේන්න පුළුවන්. 284යි 44යි බිඳු තුනෙන් විකිරණ අපද්‍රව්‍ය ගේන්න පුළුවන්. මෙහෙම දේවල් ගේන්න ගිවිසුමකින් ඉඩ හදලා දෙනවද හිට්පිට ඇති පාලකයෝ? හැබැයි එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේක සාමාන්‍ය සාම්ප්‍රදායික ගිවිසුමක සාම්ප්‍රදායික තිබිච්ච තියෙන ලයිස්තුවම තමයි හැමම තිබුණේ. මීට කලිනුත් ගිවිසුම් වල ওই ලයිස්තුව ওই විදිහම තිබ්බා කියලා. හරි. සිංගප්පූරුවයි ඉන්දියාවයි ගහපු වෙළඳ ගිවිසුමක් තියෙනවා නම් ඒකේ මේ ලයිස්තුව තියෙනවද කියලා හොයලා බලන්න. සිංගප්පූරුවයි තව රටකුයි ගහපු වෙළඳ ගිවිසුමක් තියෙනවා නම් ඒකේ මේ ලයිස්තුව තියෙනවද කියලා බලන්න. ඔය ඇමතිලට මේ ඇත්තටම මේ අපද්‍රව්‍ය ගේනවා නම් ඔය ඔළුවල හරන්න ඕනේ. දැනටත් ඉතින් ඒ ඔළුවල තියෙන අපද්‍රව්‍ය තමයි සිංගප්පූරුවෙන් ගෙන අපිව නෙවෙයි. ඉතින් එතකොට මේ විකිරණ අපද්‍රව්‍ය කියන්නේ මේ රටේ රටවැසියා රෝගියෙක් බවට පත් කරන්නක්. මෙහෙම තැනකට රටක් පත් කරනවා නම් ඒ විතරක් නෙමෙයි මේ ගිවිසුම හරහා සිංගප්පූරුව දැන් හාල් ගේන්න පුළුවන් මියන්මාරේ තායිලන්තයේව සිංගප්පූරුව හරහා බෑග් එකකට දාලා. වෙන රටක නිපදවන එකක් සිංගප්පූරුව හරහා එන්න පුළුවන්. සියල්ල බදු සහන සහිතව එනවා. ස්වදේශික කර්මාන්ත ඉතුරු වෙන්නේ නැහැ. ග්‍රාමීය කෘෂි කර්මාන්ත ඉතුරු වෙන්නේ නැහැ. 3000 ගානක බදු සහන ලයිස්තුව තියෙනවා. මේ ඔක්කොම එන්න ගත්තම මං ගාව තියෙනවා මේ ගැසට් එකේ මේ පිටපතක් මේ ඔක්කොම එන්න ගත්තම මේ ගැසට් එක මේකේ තියෙනවා සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුම යටතේ වර්ණීය තීරුගාසු සංකේතය ගවාදී සතුන්ගේ ශුක්‍ර ධාතු නිදහස් ඒ කියන්නේ මේ බදු වලින් නිදහස් අටෙමියා බිත්තර නිදහස් ඌරන්ගේ ශුක්‍ර ධාතු නිදහස් එළුවන්ගේ ශුක්‍ර ධාතු නිදහස් කලල නිදහස් මේ මෙහෙම තියෙනවා විශාල. දැන් මේවා ගැන අඩු ගානේ මේ රටේ මේ විෂය දන්න මිනිසුත් එක්ක සාකච්ඡා කරාද? පිට රටින් දැන් ඔබ දන්නවා ඕස්ට්‍රේලියාවෙන් ගෙනාපු හරක් වර්ගයකට දැන් ලෙඩක් හැදිලා ඒක දැන් අපේ හරක්ටත් බෝ වෙන තත්වයකට ඇවිල්ලානේ. මේවා ජෛව අභි වෙන්න පුළුවන්. ජෛව අභි වෙන්න පුළුවන්. මේවා හරි සයුම් දේවල්. මේවා ඒ ප්‍රමාණවත් ඒ ගැන දන්න විශේෂඥයන්ගෙන් අවබෝධය අරගෙන එකගතාවේ අරන් තමයි මේ වගේ දෙයක් කරන්න ඕනේ. කිසිම සාකච්ඡාවක් නැහැ. මේවට අදාළ රාජ්‍ය ආයතන සමගවත් සාකච්ඡාවක් නැහැ. ඉතින් මෙහෙම ගිවිසුම් ගහන ආණ්ඩුවක් මේ ගිවිසුමෙන් ශ්‍රම වෙළඳ පොළට ඇතුල් වෙන්න පුළුවන්. සිංගප්පූරුවේ ලියාපදිංචි කරපු ආයතනයක් කරා ඕනම රටක කෙනෙකුට අපේ රටේ වෘත්ති කියා ඉතින් සිංගප්පූරු ජාතිකයෝ ලංකාවට එන්නේ නැහැ මේ රස්සා කරන්න වෘත්ති කියා. හැබැයි සිංගප්පූරු කාර්යය නෙමෙයි එන්නේ. දකුණු ඉන්දියන් කාර්යයටත් එන්න පුළුවන්. කොහොමද එහෙම සඳහන් කරනවා මේ සිංගප්පූරු පුරවැසිභාවය සහිත කෙනෙක්ට පමණයි සිංගප්පූරු පදිංචි කියන එකක් තියෙනවා. ඊට අමතරව සිංගප්පූරුවේ පදිංචි අයටත් පුළුවන් පුරවැසිය නොවන. ඊළඟට සිංගප්පූරුවේ ලියාපදිංචි කරපු සමාගමට මිනිස් බල සමාගමකට පුළුවන් ලංකාවේ ශ්‍රම වෙළඳ පොළට ශ්‍රමිකයන් සපයන්න. එතකොට උන් සිංගප්පූරු ජාතිකයන් විය යුතුයි කියලා කොහෙවත් නැහැ. ඒ නිසා ඒ සමාගම හරහා එන්න විතරයි තියෙන්නේ. දකුණු ඉන්දියන් එක්කෙනෙකුට එන්න පුළුවන්, උතුරු ඉන්දියන් එක්කෙනෙකුට එන්න පුළුවන්. එතකොට මේ රටේ ශ්‍රම වෙළඳ පොළ අද මේසන් බාස් කෙනෙක් සමාවෙන්න මේසන් වැඩ කරන මහත්මයෙක් ලබා ගන්නවා දවසකට 2000ක ආසන ගතමනාවක්. මේක 750ට 650ට අඩු වෙනවා මේ කට්ටිය ආපු ගමන්. එතකොට මේ රටේ 2000ක් දවසකට රුපියල් 2000ක් අරගෙන යන්තම් දරු බවුලත් නඩත්තු කරගෙන ඉන්න මිනිහට ඒ ජීවිතය අහිමි වෙනවා. එතකොට එයා ආයි කුලීකාරයෙක් බවට පත් වෙනවා. මේ ඉතින් ඒ නිසා මේකේ බලපෑම මේකේ ප්‍රතිඵලය අතිශය විනාශකාරී. රාජ්‍ය ස්වදේශිකයාට අහිමි වීම පමණක් නෙවෙයි ස්වදේශිකයාට දැනට ගත කරන ජීවිතයත් අහිමි වෙනවා. ගොවියා කුලීකාරයා බවට පත් වෙනවා. ස්වදේශිකයාගේ ජීවන තත්ත්වය මීට වඩා දැවැන්ත ලෙස දරුණු ලෙස පහත වැටෙනවා. ස්වදේශිකයාගෙන් ගිලිහෙන සියල්ල විදේශිකයාට අත්පත් කරගන්න ඉඩකඩ හැදෙනවා. අවස්ථාව නිර්මාණය වෙනවා. ඉතින් මේ ඔක්කොම එකයි මේ දිහා බලන්න ඕනේ. එහෙම බැලුවොත් විතරයි මේකේ තියෙන භයානකම අපිට පේන්නේ. මොකක් හරි විදිහට මේ ආණ්ඩුව වෙනස් කරලා ආණ්ඩුව පෙරලලා මේ කියන විදිහ වෙන ආණ්ඩුවක් හැදුවොත් මේ ගිවිසුම මොකද්ද කරන්න තීරණය කරලා තියෙන්නේ? ආප මේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් වලදී ඒ වෙළඳ ගිවිසුමක් වෙනස් කරගන්න නම් දෙපාර්ශ්වය එකඟ වෙන්න ඕන. සිංගප්පූරු එකක වෙන්න ඕන. සිංගප්පූරු රාජ්‍ය මාධ්‍ය සහ පෞද්ගලික මාධ්‍යවල මේ ගිවිසුම ගැන ඉතා විශාල උදම්මැනීමක් තියෙනවා. ඔවුන් කියනවා ලෝකයේ මේ තරම් ලිබරලයිස් කරගත්තු ගිවිසුමක් වෙනත් රටක් අත්සන් කළ නැහැ කියලා. ඇත්තටම සිංගප්පූරුව මේක අත්සන් කරන්නේ තමා වෙනුවෙන්ම පමණක් නෙවෙයි. අනෙක් රටවල් වලටත් ඒ අවස්ථාව විවෘත කරලා දෙන්න බලාගෙන. ඉතින් දැන් මම ඉස්සෙල්ලා කිව්වා තායිලන්තේ හරහා ක්‍රායල කැපෙනකොට සිංගප්පූරුවේ වරායට තියෙන ආදායම නැති වෙන්න පටන් ගන්නවා. සිංගප්පූරුවේ ප්‍රධාන ආදායම මාර්ගයේ වරාය. ඉතින් ඒ නැති වෙන ඒකෙන් ඇති වෙන්න පුළුවන් අනර්ථයට මුහුණ දෙන්න තමයි සිංගප්පූරුව වෙළඳ රටක්නේ. ඒ වෙළඳ රටක් අද වෙළඳාමේ තිප්පු ලබ්බවට නෙමෙකින් පත් වෙන. ඒ කියන්නේ ලංකාවට එවන්න පුළුවන් ඕන රටක එකක් සිංගප්පූරුව හරහා. ඉතින් ඒ වාසිය සිංගප්පූරුව ගන්නවා. ආණ්ඩුව වෙනස් කරා කියලා ඔබ කියන්නේ මේක මේ தত্ত্বය වෙනස් කරගන්න බෑ කියලාද? වෙනස් කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. සිංගප්පූරු රජයත් එක්ක ඇති කරගන්න
සම්බන්ධය හා මේ සම්බන්ධයෙන් ඇති කරගන්න සංවාදයට අනුව. මගර නැවතර ඔබ අකමැති වුණු ප්‍රශ්නේ මේ විරෝධතාවයි පදනම මොකක්ද කියලා ඒ නිසයි මම දැන් මේ විරෝධතාව දක්වන්නේ ඩීල් එකක් මොකක් සඳහාද? දැන් මම යෝජනා කරන්නේ 2015 ජනවාරි 8 ඉඳලා අර විවස්දායක මණ්ඩලයක් බවට පාර්ලිමේන්තු පත් කරගෙන නිහඬ එකඟතාවකින් තමයි ආණ්ඩු මෙතෙක් දුර එන්නේ. ඒකට ඒකාබද්ධ විපක්ෂයේ පටලවන්න එපා චාපා. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවත් එක්ක සමාන්තරව හිටගෙන තියෙන ගොඩක් අවස්ථාවලදී ඒකාබද්ධ විපක්ෂයේ හැටියට අපි මේ රටට අනතුරුදායක දැන් අතුරුදාන මේ සම්මත කරගන්න. ඉතින් මට ප්‍රශ්නේ අහුණා උත්තර දෙන්න. අතුරුදහන්වන්ගේ ප්‍රඥාප්තියට අනුව රණවිරුද අඩේමට ඕන කරන පනත ගෙනාවා. අපි ඒකට විරුද්ධ වුණා. හොයලා බලන්න ජනතා විමුක්තිරුවනේ TN එකයි මොකද කළේ කියලා. 19 සම්මත කරගන්නකොට 19 වෙනි සංශෝධනයේදී උනේ ආණ්ඩුව පෙරලිලා ඉතා ආසන්න කාලයක්. බොහොම සමීප කාලයක්. එතකොට ඒ වෙලාවේ තිබිච්ච ජනමතය ආණ්ඩුවම කෘතිමව හදපු ජනමතයක් තිබ්බා. මේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ මහා මේ රටේ නිකම් ගමේ ගුඩියේ මිනිස්සු අහිංසක මිනිස්සු නෙවෙයි මේ. මේ රටේ යමකම තේරෙනවා කියන මිනිස්සු මේවා ගැන මහ විශාල බලාපොරොත්තුවක් තියාගෙන හිටියා. ඒකට ආණ්ඩුව පෙරලිච්ච ගමම්ම ඒ ආණ්ඩුව පෙරලන්න දායක වෙච්ච අය ඉතා විශාල ලෙස මේ අලංකාරෝක්තියට පත් කරන විවස්ථා සංශෝධනයකට ප්‍රබලව ඉරෙහිව යාමේ තත්වයක් ඒ වෙලාවේ තිබුණේ නැහැ. අපේ කඳුර වැටලා තිබිච්ච තත්ත්වෙත් අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගියා. ඊට පස්සේ සමහර විට නොහිතපු අය එතුමා ගෙන් ඈත් වුණා. ඒ විදිහේ දේශපාලන වාතාවරණයක් තර ආකාරයක නිකන් කම්පන සහගත තත්ත්වයක් ඒ තත්ත්වේ. ඉතින් ඒ තත්ත්වය ඇතුලේ කණ්ඩායමක් හැටියට ඒ විදිහේ ඍජු දරදඩු තීරණයකට එන්න පුළුවන් වාතාවරණයක් තිබුණේ නැහැ. ඒක ඔබ පිළිගන්නද මේ මොහොතේ හිටියේ ඔබ ඇතුළු කණ්ඩායම අවශ්‍යತನ නෙවෙයි කියලා. ඒ කියන්නේ මේ අද ඔබ කතා කරන සියලු ඔබ මේ කියන සියලු විනාශයන්ට මුල වැටෙන්නේ නෑ නෑ නෑ. 19 වෙනි විවස්ථ සංශෝධනයත් එක්ක 19 වෙනි විවස්ථ සංශෝධනයත් එක්ක මේ සියලු විනාශයට මුල වැටුනේ කියලා ගැට ගන්න නම් ඒක මම පිළිගන්නේ. 19 හැදුනේ නැත්තම් ආණ්ඩුව එතනින් හර අස්ථාවර වෙනවානේ. 19 හැදුනේ නැත්තම් එතකොට ජාතික ආණ්ඩුවක් හදින් නැහැ නේ. 19 ජාතික ආණ්ඩුවක් කියන නමින් කැබිනට් මණ්ඩලයට හදා ගන්න පුළුවන් ඔය කොයි විදියටත් ප්‍රධාන පක්ෂ දෙක එකතු වුණා නම් කියලානේ කියන්නේ 19 වෙනි සංශෝධනයෙන්. ප්‍රධාන පක්ෂ දෙක එකතු වුණොත් කැබිනට් මණ්ඩලය මෙච්චරයි. එහෙම නැත්නම් මෙච්චරයි. ඕකනේ ඔක ගත්තයි කියන chance එක. හැබැයි මේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වුණා කැබිනට් මණ්ඩලය ඒ ගානට හදාගත්තත් ඒත් කැබිනට් මණ්ඩලය තව මදි වෙලානේ තියෙන්නේ. ඒත් ප්‍රශ්නේ එක්තරා ආකාරයකට ඉතුරුයි. ඔය දැන් යම් යම් අසහනකාරී ප්‍රකාශ නිකුත් වෙන්නේ ගොඩක් වෙලාවට කැබිනට් ඇමතිකම් බලාපොරොත්තු වෙන ඒවා නොලවිච්ච මැති ඇමති මන්ත්‍රීවරුන්ගෙන් ආණ්ඩු පක්ෂයේ ඉන්න. ඉතින් ඒ නිසා 19 නිසායි මේ ආණ්ඩුව මේ හැදුනේ ගැට ගැහුනේ. එහෙනම් ඉතින් 2015 ජනවාරි 8 19 වෙනි සංශෝධනයක් තිබ්බේ නෑනේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දිවුරුපු ගමන් රනිල් වික්‍රමසිංහ අගමැති කරානේ පාර්ලිමේන්තුවේ බලයකුත් නැතුව 40 ගානක් මන්ත්‍රීවරු ඉන්න තත්ත්වයක් යටතේ. හැබැයි ඒ හිරිවැටිච්ච තත්ත්වයක්නේ රනිල්ට 40 ගානක් හිටියත් ඊට වඩා වැඩි ගානක් හිටපු අපේ කඳවුරට අගමැතිකම වෙනුවෙන් තරගයක් කරන්න බැරි තත්ත්වයක්. මොකද ඡන්දයක් ඇවිල්ලා ඒකේ ප්‍රතිපලයක් ඇවිල්ලා අපේ කඳවුර පරාද. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තට එදිරිව මම මගේ යෝජනාව මගේ ප්‍රශ්නේ මේ අද ඔබ කොළඹට කැඳවන ජන ඔබ කියන ජනගඟ එදා කැඳවන්න තිබුණා. දැන් ප්‍රජා අග්‍රාමාත්‍යවරයාගේ පක්කිරීමම ප්‍රජාතන්ත්‍ර විරෝධීනේ. ඔය වගේ සමීප කාමරයකට වෙලා ලෝකේ දිහා බලන කෙනෙකුට ඔබ ඒ වගේ හිතෙන්න පුළුවන්. මට තේරෙන්නේ නැහැ තාප ඔබට කොහොමද ඔබ මට අර්ථකථනය දෙන එක නෙමෙයි මගේ ප්‍රශ්නේ. මට තේරෙන්නේ නැහැ අතීත සිදුවීම් සියල්ල අතෑරලා අවුරුදු 3කට පස්සේ අශ්වය පැනලා ඔබ කියනවනම් මේ සිංගප්පූරු ගිවිසුම ඔබ දිගට කතා කරන්නේ මේ සිංගප්පූරු ගිවිසුම අහෝසි කරන්න බෑ කියලා ඔබ කියනවා නම් එහෙමනම් අශ්වය පැනලා ගිහිල්ලා නම් ඉස්තාලේ වහන්නේ කියලා මම අහන්නේ අවුරුදු 3කට පස්සේ. ද ඉස්තාලේ වහන්නේ කයි කොයි කාලෙද මගේ ප්‍රශ්නේ. ඒ මොහොතේ දැන් මේ රෙජිම් චේන්ජ් එකක් වුණා නම් දැන් මේ චාපා කියන විදියට දිල්කා ආණ්ඩුවක් පෙරලෙනවා රටේ ප්‍රබල ජනාධිපතිවරේ පරදිනවා. ඔහු දුරය තැහැරලා ගමට යනවා. මුළු රටම කම්පණයට පත් වෙලා විපක්ෂයේ හිතපු නැති අය එතුමාගේ ගාව ඉන්නේ නැතුව වෙන පැතිවලට යනවා. මේ විදිහේ තත්ත්වක දැන් 19 වෙනි සංශෝධනය ගේනවා. මෙතුමා කියන විදිහට අපි එහෙනම් මේ පස්වෙන්ද කරන විරෝධතාව එදා කල යුතු තිබුණා. එහෙම කරන්න පුළුවන්ද? ආණ්ඩුවක් මිනිසු කතිර ගහලා 162ක් ඡන්දේ දීලා ආණ්ඩුවක් පිහිටවගෙන මාසයක් එකමාරක් යනකොට අයනකොට ලක්ෂ ගාණක් ගේන්න පුළුවන් හොඳයි. හැබැයි පෙබරවාරි 18 අපි ප්‍රජාතන්ත්‍ර විරෝධී නං ආණ්ඩුව පෙබරවාරි 18 නුගේ ගොඩට අපි එහෙම තියද්දි දවස් කිහිපයක් ඇතුළත ගෙනාවා. ගෙනල්ලා ආණ්ඩු විරෝධී ජනතා මතවාදයක් හැදුවා. හැබැයි ඒ වෙලාවේ මේ සටන්කාමී ආණ්ඩුවත් එක්ක ගැටෙන විදිහේ සාමකාමී ප්‍රහාරාත්මක විරෝධයකට යන විදිහේ තත්වයකට මිනිසු ගේන්න බෑ. නුගේ ගොඩට ආවෙත් රැලියක් නිසා. කවුරු හරි හිතනවා නම් මනං කල්පිතවම වාගෙන ඒ වෙලාවේ ගේන්න පුළුවන් මේ අද ගේන සෙනග පස්වෙන්ද ගේන සෙනග ගෙනල්ලා මේ 19 ගේන එක නවත්තලා හිර කරන්න පුළුවන් තිබ්බනම් කිව්වනම් ඉතින් ඒක මනං කල්පිත අදහසක්. ඔබ කියන්නේ මේ අද දැන් ඔබ පස්වෙනිදා යම් කිසි සෙනගක් ගේනවා නම් ඒ සෙනග ගේන තත්වයට ටිකින් ටික තමයි ගොඩනැගෙන්නේ. මේක වුණේ දැන් මිනිස්සු අපි කියපු පළියට දේවල් සියල්ල තේරුම් ගන්නනේ.
අත්දැකීමනුත් ඒගොල්ලෝ වටහා ගන්නවානේ. එදා අපි කියපු එක වැරදි කියලා හංසයට කතිර ගහ මිනිස්සු අද පිළිගන්නවනේ අපි කියපු එක හරි කියලා. කොටියට ඕනේ නැගිටින යුගයක් කියලා අපි කියනකොට ඒක අද වෙනවනේ. ජනතා විමුක්තිරුන් නම් කියනවා එහෙම කොටි නැගිටින්නේ නැහැ කියලා. මන් දන්නේ නැහැ කොටිවත් කියන්නේ ඒගොල්ලෝ නැගිටින්නේ නැහැ කියලා. දැන් බලන්න ෆයිසර් මුස්තාපා ඇමතිතුමාගේ සමීපතම ඥාති පුතෙක්නේ මේ ඔය ඕස්ට්‍රේලියාවේදී IS සංවිධානයට සම්බන්ධයි කියලා අත්අඩංගුවට ගැනින්නේ. ෆයිසර් මුස්තාපා ඇමතිතුමාගේ සමීපතම ඥාතියෙක්. ඔය ප්‍රකාශවල වගකීම ඔබතුමා අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම එතුමා මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ට කතා කරලා ඒ සම්බන්ධය නැති ආකාරයට ප්‍රවෘත්ති දාන්න කියලාත් ඉල්ලීමක් කරපුවොත් මම මෙතෙන්දී කියන වගකීමෙන් ඒක අතුරු කතාවක්. දැන් ෆයිසර් මුස්තාපා ඇමතිතුමාගේ ඥාති පුත්‍රයෙක් IS කරනවා නම් නැගිනිර පැගිහිලා පදිංචි කරන පකිස්තානයෙන් එන මුස්ලිම් අය මොනෝ කරයිද කියලා අපි කොහොමද දන්නේ? මේ රටේ ඉපදිච්ච මුස්ලිම් මිනිහට මේ රටේ IS කාරයෙක් වෙන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ රටේ ඉපදිච්ච නැති මිනිහට මේ රට වටින්නේ නැහැ. එයා ඇවිල්ලා මේකේ පදිංචුණාට මේ රට එයාට එහෙම ෆීල් එකක් ඇති වෙන්නේ නැහැ. ඉතින් එතකොට අපිට අඩුවුනේ එච්චරයි. ඒ ත්‍රස්තවාදයක් මේ පොළොවේ නිර්මාණය කරන්න ඉඩකඩ වැඩි. ඇමතිවරුන්ගේ ඥාති දරුවම ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවටපත් වෙන තත්ත්වයක් යටතේ. ඉතින් පාතාලයෙන් වැඩි වෙලා මේවා මිනිස්සු කාලයත් එක්ක මිනිස්සු තීරුම් ගත්තා. අපි කියපු පොලියටම හැමදේම පිළිගත්තේ නැහැ. අද දන්නවා. අද තීරණා ජනවාරියට වැරදුනවා කියලා. ඒ තීරුම්ගත්තු ජනතාවක් තමයි පස්වෙන්දා ඒ වේදනාවත් පිට කරන්න බලාගෙන තමයි පාරට බහින්නේ. කොළඹට එන්නේ. ඉතින් ඒ අපිට බෑ අපි විෂමකර්මයේ වෙන්න ඕන දේශපාලනේ ආණ්ඩුව පෙරදිලා මාසයක් එකමාරක් ඇතුළත ලක්ෂ ගානක ජනතාවක් කොළඹට ගෙනල්ලා ඒ ආණ්ඩුව ගේන්න යන යම්කිසි සංශෝධනයක් හෝ පනතක් නතර කරවන්න මට්ටමේ බලපෑමක් කරන්න අපිට පුළුවන්කම තිබෙනවා. හොඳයි. එසේ හැකියාව තිබුණා නම් අනිවාර්යෙන් කරනවා. නමුත් ඒක ඉතින් ඒ දේශපාලන යථාර්ථය තුළ කෙනෙකුට ප්‍රාර්ථනා කරන්නයි තියෙනවා. නමුත් යථාර්ථයක් නෙවෙයි. ජනතා විරෝධයේ නෙවෙයි ඩිල්ක. දැන් ඔබ හෝ ජනතාව නැගිටිනවාද නැද්ද කියන එක නෙවෙයි. මං දැන් අහගෙන යන්න දෙක දිගට නැත්තම් බ්‍රේකයකට ගියොත් මම හිතන්නේ නිෂ්පාදක මණ්ඩලයේ දිගින් දිගටම අපිට විරාමය මතක් කිරීමක් කරා. අපි විරාමයෙන් අනතුරු යලි. ඔබයලිතුන්සේ හැට සජීව සංවාදයේ සමගින් අවසන් ප්‍රශ්න කිහිපිට යන්න කලින් ඡාපට ප්‍රශ්නයක් තිබුණා කියලා. ඉතාම කෙටියෙන් දැන් මේ ආණ්ඩුව 2015 ජනවාරි 8 ඉඳලා මේ දක්වා හැදෙනකොට මේ කින විනාශයන් පියවරෙන් පියවර වෙනකොට ජනතාව කෙසේ වෙතත් ඔබත් ඇතුළු සියලු දෙනා පාර්ලිමේන්තුවේ හිටියා. මේ දැන් ඇවිල්ලා ඉන්න 16 දෙනා විශේෂයෙන් මේ සියලු කාරණාවල කෙලින් ආණ්ඩුවත් හිටගෙන හිටියා. මේ සියලු විනාශයන් වල ඔවුන් සම්පූර්ණ වගකීම ගන්නවා. ගත යුතුයි. දැන් ඔවුනුත් අන්තිමට ඉපතට ඇවිල්ලා ඉන්නවා. ඉතින් එතකොට මම අහන්නේ මේක ගේම් එකක් නෙවෙයිද කියලා. ඉතාලම කෙටි. එහෙම එකක් නැද්ද මේක ඇස්සේ? ලංකාවේ දේශපාලනේ දන්න අයට තේරෙනවා ආණ්ඩුවක් පිරිහෙනකොට ආණ්ඩුවක් පරදිනවයි කියලා පිරෙනකොට ඒ ආණ්ඩුව ඇතුළේ ඉන්න විපක්ෂයට එනවා. ඒක මෙතෙක් මේ අද ඊයේ වෙච්ච දෙයක් නෙවෙයි 16 එනකම් වෙච්ච දෙයක් නොවෙච්ච දෙයක් නෙවෙයි. ඊට කලිනුත් වෙලා තියෙනවා. ඒ අයට දැනෙනකොට දැන් පළාත් පාලන මැතිවරණ ප්‍රතිපලයෙන් ඉතා පැහැදිලිව ආණ්ඩුව ඇතුළේ කම්පනයක් ඇති කළා. ප්‍රබල කම්පනයක්. ඒ ප්‍රබල කම්පණය තරංග විසින් ඇති කරපු තත්ත්වයක් තමයි විශ්වාසභංගය. ඒතකොට විශ්වාසභංගයේදී 16 දෙනා ඒකාබද්ධ විපක්ෂෙත් එක්ක පක්ෂව ඡන්දෙ දෙනවා. ඒ පක්ෂව ඡන්දෙ දීලා ඔවුන් විපක්ෂයට එනවා. ඉතින් අපිට ඔවුන් හිටපු කාලේ ඔවුන්ට වගකීමක් තියෙනවා. ඔවුන් මේ ආණ්ඩුව ගත්ත තීරණ සම්බන්ධයෙන් ඔවුන්ට වගකීමක් තියෙනවා. හැබැයි එහෙමයි කියලා අපිට කොන්දේසි පනවන්න බෑ. ඔගොල්ලෝ ඒ කාලේට වග කියන්න ඕන. ඒ නිසා මෙහෙට එන්න එපා කියලා. අපි බලන්නේ 3-2 බලය කොහොමද ආණ්ඩුවේ නැති කරන්නේ පාර්ලිමේන්තුවේ ඇතුලේ. මොකද 3-2 බලය බොඩවාක් වෙලාවට ප්‍රයෝගී කරනවා මේ විනාශකාරී රටට අහිතකර අනපනත් ව්‍යවස්ථා සංශෝධන ගේන්න. ෆෙඩරල් ව්‍යවස්ථා සංශෝධනයක් අතේ තියාගෙන ඉන්නේ. ඒක ගේන්න බැරි වෙලා තියෙන්නේ 3-2 බලය ගැන තියෙන අවිනිශ්චිතකම නිසා. ඒ අවිනිශ්චිතකම හැදුනේ මේ 16 නිසා. 16 ආණ්ඩුවේ ඔවුන් සිටි කාලයට දාලා වගකීම ඔවුන්ට තියෙනවා. අපිට ඒක බැහැර කරන්න බෑ. ඔවුන්ගෙන් ඇහුවත් ඔවුන් ඒක බැහැර කරන්න එකකුත් නෑ. හැබැයි එහෙමයි කියලා 3-2 නැති කරන්න ආණ්ඩුවට ඒ 3-2 පාවිච්චි කරලා ගේන්න යන බරපතල රටට අහිතකර අනපන සම්මත වෙන එක වළක්වන්න ඒ 16 දෙනා විපක්ෂයට පැමිණීම නරකයි කියලා කවුරු හරි හිතනවා නම් ඒක මං හිතන්නේ එක්කෝ දේශපාලනය ගැන නොවැටහීම නැත්නම් අනවබෝධය. ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් එක්ක සමීපව කටයුතු කරන මේ පැත්තෙන් මහින්ද රාජපක්ෂ කඳවුරේ ඉන්නවා. ඒ අතරේ මේ ඔබ හිතන්නේ මේක සරලයි කියලා එච්චර නිකන් අර පිරිහීම නිසාව කියලා ඔබ හිතෙන්නේ. නෑ ඔබ හිතන්නේ වෙන්න පුළුවන් පිරිහීම නිසා එකක් විය හැකි ආණ්ඩු බලය අහිමි වෙන්න නියමිතයි. දිනන පැත්තත් එකතු වෙන එක තමයි දේශපාලන වශයෙන් වඩා නුවණක්කාර කියලා. තව එකක් වෙන්න පුළුවන් ඔබට කියන විදිහට ගේම් එකක්. තව එකක් වෙන්නත් පුළුවන්
වඩා සුරක්ෂිත දේශපාලන අනාගතයක් පවතින මේ පැත්තට ගියොත් තමයි එහෙම වෙන්න පුළුවන්. ඉතින් එක එකේව ඇති ගේම් එකක් තියෙන්නත් පුළුවන්. ගේම් එකක් තිබ්බට ඒ ගේම් වලට අනුව ප්ලේ කරන තත්වයක ඒකාබද්ධ විපක්ෂය නෑ. ඒකාබද්ධ විපක්ෂය ඉන්නේ ඊට වඩා ශක්තිමත් තත්වයක. හොඳයි. අපි ගේම් එකකට ඒගොල්ලෝ ආවත් අපි එකට බය වෙන්නේ නෑ. දැන් 12 පහු වෙලා විනාඩි 15ක් ගිහිල්ලා, ඒ කියන්නේ අද 4 හෙට තමයි ඔබතුමන්ලගේ රැලියට සියලු සූදානම් වෙන්නේ. තාමත් කියන්න බැරිද හෙට කොහෙද මේ වැඩේ තියන්නේ, කොහොමද සැලැස්ම කියලා? මට කලින් පෙර දීපු උත්තරේම තමයි දෙන්න වෙන්නේ. අද හැන්දෑවි තමයි අපි ඊගෙන අවසන් තීරණ ගන්නෙ. ඒ අරගත්තට පස්සේ අපි මේ සංවිධායකයන්ට ඊගෙන දැනුවත් කිරීම කරනවා. මාධ්‍යයට 5:00 උදේ වෙනකොට අපිට කියන්න පුළුවන් මේ මාධ්‍ය ආවරණය කිරීම සඳහා අවශ්‍ය කරන තොරතුරු ටික අපිට දෙන්න පුළුවන්. මේක වෙනස් තත්වයක් දිල්කා. මෝටර්සයිකල් තියෙන මිනිස්සු මෝටර්සයිකලේ නැගලා මේ විරෝධතාවයට එනවා. වාහන තියෙන මිනිස්සු තව කීප දෙනෙක් දාගෙන මේ විරෝධතාවයට එනවා. ඒ ඉන්නේ අර දැන් මේක හැමදාම ජනප්‍රිය විදිහට කියන්නේ මේ බත් පැකට්ටුයි අරක්කු කාලයි ඔහොමනේ කියන්නේ. අපි ආණ්ඩු පක්ෂ ඉන්න කාලේ කියලා දැනුත් කියනවා. ඒ කියන්නේ දැන් මම දැක්ක එක മന്ത്രി කෙනෙක් ගණන් හදලා කියනවා කෝටි 50 ගානක්ද කොහෙද මේකට යනවා කියලා. ඉතින් මේ වගේ විහිළු සැපෙව්වට මෙතන තියෙන්නේ ස්වේච්ඡාවෙන් එන මහ ජන සම්නිපාතයක්. මේක බස් නැවත්තලා නවත්තන්න බෑ. කෝච්චිය නවත්තලා නවත්තන්න බෑ. රජයේ සේවකයව වෙන වැඩවලට යවලා නිවාඩුව බලමු කරලා නවත්තන්න බෑ. පොලිසිය 77,000 කොළඹට ගෙනල්ලා නවත්තන්න බෑ. පොලිසියේ බැටන් පොල්ල අද පූජිත මහත්තයා හිතන විදිහට මේ මිනිසුන්ට එරෙහිව එසවෙන්නේ නෑ. හමුදාව ගෙනවත් මේ රටේ ආරක්ෂක හමුදාවට පොලිසියට වඩා අවමන් සහගත ඉරණමකට ලක් කරලා දීලා තියෙන UMP ආණ්ඩුව. පොලිසිය 500 ගණනක් LTTE ලව්ව මැරෙව්වේ ප්‍රේමදාස මහත්තයාගේ කාලේ. ආයුධ දුන්නේ ප්‍රේමදාස මහත්තයා LTTE එකට. ඉතින් එහෙම අත්දැකීම් තියෙන, එහෙම අවබෝධයක් තියෙන සහ මේ සමාජ ආර්ථික පීඩනය අද වුන් කරවටක් ගිලිලා. පොලිසිය විතරක් ඒකෙන් ගැලවිලා නැහැ. බුද්ධ චීවරයට ගහන ගැහිල්ලෙන් ඔවුන්ගේ හදවත් හෙලවෙලා. රටේ උතුරේ සිද්ධ වෙන දේවල් ඇහිමෙන් දැකීමෙන් ඔවුන්ගේ හදවත් හෙලවෙලා. අද පොලිසියට උතුරේ මේ බැටන් පොල්ලක් විතරයි අතේ තියෙන්නේ. අද පොලිසිය උතුරේ මැරගෙන් ගුටි කනවා. නිකන් රස්ති අධිකාරියන්ගෙන් ගුටි කනවා. ගුටි කාගෙන ඔහේ දරාගෙන ඉන්න වෙලා තියෙනවා. පොලිසිය අද ඇත්තටම පොලිසියක් නෙවෙයි. TN එක බලන්නේ නීතිය කඩලා, නීතිය නැති අරාජකත්වයකට ඇදලා, නීතිය හදන්න නම් අපට පොලිස් බලය ඕනේ කියලා කියන්නේ. එතෙන්ට තමයි පරිසරය හදාගෙන යන්නේ. ආණ්ඩුවත් ඉඩ දීලා තියෙනවා නීතිය කඩන ඒව කරගෙන යන්න. එතකොට ඒ අර යුද්ධ කාලේ හිටන් හිටපු සිංහල මිනිස්සු අර 225ක පමණ ගම්මානයක් මහවැලි බලපත්‍ර 7ක් දුන්න කියලා තමයි පාරට බැස්සේ. මහවැලියට අයිති ප්‍රදේශයක්. ඒ මිනිස්සුන්ට ඒ බලපත්‍රේ නැති හින්දා ධීවර කර්මාන්තයේ නිසි පරිදි දෙන්න බෑ. ජීවනෝපාය නිසි පරිදි හොයන්න බෑ. ඉතින් යුද්ධ තියෙන කාලෙත්, කොටි බලය තියෙන කාලෙත් ඒ හිටපු පවුල්. ඉතින් ඒ මිනිස්සුන්ව තමයි අද මේ බලපත්‍ර 7 දෙනකොට නවත්තන්නේ. එතනින් එහා මහවැලි අධිකාරිය බලපත්‍ර දෙන එක නතර කරලා තියෙනවා. අර තර්ජනයට, ඒ බලපෑමට. එතකොට මේකේ අද ප්‍රධාන වශයෙන්ම මුළු මහත් ජාතියටම දැනෙනවා මහා අසරණකමක්. තමන්ව නොසලකා හැරලා තමන්ට පහර දෙනවා. තමන්ට මෙහෙම පහර කෑමකට ලක් වෙන්න වෙලා තියෙනවා. ඒ වේදනාව හදවතේ දැනෙනවා. ඒ පහර දීම හැම අතින්ම පොතකින් පොතකට දාන නමකින් පහර දෙනවා. ගුවන් විදුලියට හදන නාට්‍යයකින් පහර දෙනවා. එහෙම නැත්නම් හිරේ දානවා භික්ෂුන් වහන්සේලා. රණවිරුව හිරේ දානවා. ජාත්‍යන්තර ප්‍රඥාප්ති බලාත්ම කරනවා. අතුරුදහන්වන්ගේ කාර්යාල පිහිටුවනවා. ආරක්ෂක හමුදාවන්හි අභිමානය වනසනවා. නිතිපතා අතඩංගුට ගන්නවා. මේ ඔක්කොගෙන්ම මේ රටේ මිනිස්සුන්ට දැනෙනවා එක්තරා ආකාරයක ඇතුළතින් පහරකෑමක්. පිටින් පහරකෑම වේදනාවක් නෙවෙයි. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසිත් එක්ක සටන් කරලා පහරකෑම වේදනාවක් නෙවෙයි. එහෙම නැත්තම් චෝලපාණ්ඩ්‍ය කේරළ ආක්‍රමණිකයන් එක්ක සටන් කරලා ඒ පහරකෑම වේදනාවක් නෙවෙයි. ජාතියට අද තියෙන ලොකුම වේදනාව තමයි ඇතුළතින් පහරකෑමට ලක් වෙලා තියෙන්නේ. බාහිර සතුරාගේ න්‍යායපත්‍රය ඇතුළත පාලකයාගේ අතේ තියෙන්නේ. ඇතුළත පාලකයා බාහිර සතුරාගේ න්‍යායපත්‍රය ඔහු වෙනුවෙන් ක්‍රියාත්මක කරනවා. ඇතුළතින් පහර කෑමට ලක් වෙලා තියෙන මේ ජාතිය. ඒ වේදනාව පොලිසියේ නිල ඇඳුමට වහන්න බෑ. ඒ වේදනාව යුද හමුදාවේ නිල ඇඳුමට වහන්න බෑ. ඒ හදවතේ කැකෑරෙන වේදනාව මිනිස්සුන්ට නීති දාලා, බැරියර් දාලා, පර්මිට් අවලම් කරනවා කියලා තර්ජනය කරලා, පොලිස්පති ලඟව බිය ගැන්වීම කරලා නවත්තන්න බෑ. ඒ නිසා මේ රටේ ඉතිහාසයේ නොමැකෙන දිනයක් බවට මේ දිනේ පත් වෙනවා. මේ මහජනයා කොළඹට එන්නේ ඕන නම් ඉන්න උනත් බලාගෙන, ඒක තීරණය වෙන්නේ සටන යන විදිය අනුව. ඒ නිසා මේ මහජන ක්‍රියාකාරීත්වය අපේ රටේ දේශපාලන ගමන් මගේ එක්තරා ආකාරයක යම්කිසි සංදිස්ථානයක් බවට පත් වෙයි.
පනස්සයේ හර්තාලයට පුළුවන් වුණා නම් එදා හිටපු කැබිනට් මණ්ඩලයේ මූදනතර කරලා තිබිච්ච බ්‍රිතාන්‍ය නැවකට තල්ලු කරන්න මේ පාර ඊට වඩා දෙයක් අපිට කරන්න පුළුවන් වෙන්න ඕන. මේ එක රැයින් අවසන් වෙන සටනක් නෙවෙයි, ආණ්ඩුව ඉල්ලාස්වන තැන දක්වා අඛණ්ඩව අපි ඉදිරියට ගෙන යන සටනක්. හෙට ඇවිල්ලා අපි නැවත හැරිලා ගියත්, හෙට ඇවිල්ලා දිගටම කඳවුරු බැඳගත්තත්, හෙට ඇවිල්ලා නැවත ගියත්, නැවත නැවත එමින් මේ විරෝධතාවය අඛණ්ඩව ඉදිරියට ගෙන යන්න අපි සූදානම්. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවයකට ඉහළ උනන්දුවකින් ඉන්නවා. අපිට වඩා ඉදිරියෙන් මහජනයා ඉන්නවා, අපිට වඩා කෝපයෙන් මහජනයා ඉන්නවා, අපිට වඩා වේදනාවෙන් මහජනයා ඉන්නවා. ඒ මිනිස්සුන්ට ඕනේ අපේ නායකත්වය. ඒ නායකත්වය විතරයි දෙන්න ඕනේ මිනිස්සු එනවා. අපි විශේෂයෙන්ම ඉල්ලනවා ඒ සටනට සහභාගි වෙන ඒ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට මේ සමකාමීව ක්‍රියාත්මක වෙන්න. මොකද සතුරාට ඕනේ අප අතරට ඔවුන්ගේ ප්‍රචණ්ඩ පුද්ගලයන් ඒවලා ගැටුම් ඇති කරලා ඒකේ වාසිය ගන්න. ඒ වගේම මත්පැන් පාන්නේ තොරව සහභාගි වෙන්න. මේක ඉතාම විනයානුකූලව මේ විරෝධතාවය අපි පළ කරන්න ඕන. රටක් ජාතියක් වෙනුවෙන් අපි වගකීම ගමු. ඒ වගකීම අරගෙන සතුරාට අවියාද නොලැබෙන ආකාරයට, සතුරාට තුරුම්පු නොලැබෙන ආකාරයට අපි අපේ බල සම්පන්න විරෝධතාවය පෙන්වමු. මේ රටේ ඉතිහාසයේට විරෝධතා ඉතිහාසයේ වෙනස්ම පරිච්ඡේදයක් අපි පස්වෙනිදා ආරම්භ කරමු. රටට හතුරු පරගති හිඟන පාලක නඩේට ඉල්ලා අස්වෙන තැනට තල්ලු කරන්න ඔබේ යුතුකම, ඔබේ වගකීම, ඔබේ කාර්යභාරය පස්වෙනිදාට ඉටු කරන්න කොළඹ ඔබේ පහ පහස ලබන අගනුවරක් වුණොත් පස්වෙනිදාට නිසැකවම ජයග්‍රහණය ජාතියට රටට ලැබේ. බොහොම ස්තුතියි 360 සජීව සංවාදයට සහභාගී වීම පිළිබඳව හෙට බලමු අපි මොකද වෙන්නේ කියලා. බොහොම ස්තුතියි. හදයි ඔබටත් ස්තුතිවන්ත වෙනවා අපි අප සමග රැඳී සිටින සම්බන්ධයෙන් තවත් සතියකින් මෙවැනිම වැඩසටහනකින් මෙවැනිම සාකච්ඡාවකින් යලිත් හමුවෙමු. සුබ රාත්‍රියක්.